third, there were the film awards. දෙන්න සිනමා සම්මාන වල 2015 දැන් පවත්වනට දින එන්න එන්න ලඟ වෙනවා. ඉතින් ඕගොල්ලන් දන්නවා දෙන්න සිනමා සම්මාන 2015ට සමගාමීව අපි වැඩසටහන් මාලාවක් ආරම්භ කරුවා මේ අපි රටේ සිනමාව සම්බන්ධව කතා බහ කරන්න ටිකක් ගැඹුරින් සිනමාවේ තියෙන දේවල් පිළිබඳව කතා බහ කරන්න. එහි තවත් වැඩසටහනක් එක තමයි ඕගොල්ලන් අද දවසේ එකතු වෙලා ඉන්නේ. ඉතින් දෙන්න සිනමා සම්මාන 2015 පිළිබඳව නැවතත් අද දවසේත් මතක් කරලා දෙනවා නම් තරඟකාරී අංශය හෙට දවසේ සිනමාව සහ ජනප්‍රිය සිනමාව කියන අංශවල තමයි මේවර සම්මාන තීරණය වීම සිද්ධ වෙන්නේ. ඉතින් ජනප්‍රියම ජනප්‍රිය සිනමාව ඇතුලේ ජනප්‍රියම නළුවා නිලිය සහ ජනප්‍රියම සිනමා ගීතය තෝරා ගැනීම සිද්ධ කරන ඒ සඳහා ඔබගේ දායකත්වය ලබා දීම අවශ්‍යයි ජනප්‍රිය මේ කැටගරි එකේ තෝරා ගැනීම සඳහා. සිංහලෙනි නැගිටියෝ! සිංහලෙනි නැගිටියෝ! ඔය හොඳටම සිද්ධ වෙච්ච දේ. දැන් ඉතින් කනගාටු වෙලා ඒ අපිට ගැලපෙනේවා නෑ අපිට ගැලපෙන්නේ කොයි වගේවද නවලස ඔයා සාම ආතානියෝ චිකන් කරි ලොසින්ජරයි චොක් ඈ චොක් ඒක නෙමෙයි මේද නැජ්ජ නැද්ද උඹලාට සක කටයුතු කිසි දෙයකට ඉඳ තියන්න හැම මොකද කරන්නේ අනේ මට කිසි දෙයක් හිතා ගන්න බෑ හම්දුනේ මගේ ඔළුවත් ගිනියන दुर्वल තාතේ විශ්වාස කරනවා ඕනම වට කතා කරන්න පුළුවන්. නෑ නෑ නෑ. මට වාත් එක කරන්න දුක් නෑ. No idea. දුවනි වාඩුවට ආරෙන්න බලන්න. ටෙලිසන් කුරේ. ගමේ ෆිට් කොල්ලෙක්. නවපර්පුරේ සිනමාව ඒ මුහුණ දෙන අභියෝග සහ එහි හැදය කෙබඳු විය යුතුද කියන කාරණා පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ වැඩසටහන තුළ මේ සාකච්ඡාව සඳහා අපිත් එක්ක එකතු වෙනවා මගේ මේ පැත්තේ ඉන්නවා සංජීව පුෂ්පකුමාර ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මං හිතන්නේ අර මතභේදයට තුරු දුන්නු පියාඹන මාළු චිත්‍රපටයේ ඉගිලෙන මාළු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරේ ඔහු ඉතින් ඒ වගේම ඔහු ඔහුගේ අධ්‍යන කටයුතු විදේශගතව තාමත් මං හිතන්නේ විදේශගතව අධ්‍යන කටයුතු අවසන් කළා නෑ කරගෙන යනවා संजीव पुष्पकुमार पास्य उदार अभय सुंदर हंधुर्ना देम ओहु चित्रपट अध्यक्ष ओहि चित्रपट था मत तीरगत वेलाने चित्रपट दिलातीन ओहुटत् कियान दति मे कारण वगैन धनुष्क गुणतिल कपितकून ओहु कैमरा अध्यक्ष एस एल एफ के सिनेमा पाठमाला संबंध खाटयत करगने नो वांगीस सुमन शेखर तपितकून ओहु चित्रपट विचार के महादुर्ण दिन කතිකාචාර වරේ කී දේවල් තව බොහෝ දේවල් තියෙනවා මේකට අදාළව ගත්ත සිනමා විචාරක වරේ කී දේ අපි උපහාඳුන දෙමු. රයිට්. මේ හතර දෙනා තමයි අද දවසේ ඉන්නේ. ඉතින් අපි කතාව කොහෙන්ද පටන් ගන්නේ? නවපරපුරේ සිනමාව මේ අය දකින්නේ කොහොමද? අපේ රටේ. මොකද අපේ රටේ සිනමාව බොහොම බිඳවැටිච්ච යුගයක් මේක. නටබුන් වගේ තියෙන යුගයක් සමහර තැන්වල හිටපු ගම මතු වෙනවා තමයි නිර්මාණ. නමුත් මේක හරියාකාරවට සංවිධානගත වෙලා ඉස්සරහට යන ආකාරයක් අපිට පේන්නේ නැහැ යම් යම් ප්‍රශ්න නිසා. ඒකට විවිධ ਵਿਚාර තියෙනවා මේ කාරණාව සම්බන්ධව. හැබැයි සමහර තැන්වලදී අපිට පේන්න තියෙන මේ නවපරපුර සිනමා කරුවන් විවිධ ආකාරයෙන් තමුන්ගේ සිනමා නිර්මාණ ඉදිරියට ගේන්න උත්සාහ කරන සමහර විට විදේශ ආයෝජකයන් හොයාගෙන ඉනවා. රට ඇතුලේ ඒ වගේ ආයෝජකයන් ඉන්නවා. ආර්ට් හවුස් සිනමා කියන කාරණාව ගත්තොත් මෙන්න මේ පැත්තට වැඩිපුර නැඹුරුතාවයක් දක්වන බව අපිට පේන්න තියෙනවා. ඉතින් මේ සියලු කාරණා පිළිබඳව අද දවසේ කතා කරමු. මම කැමති සංජීව ඔබෙන් ආරම්භ කරන්න නවපරපුරේ සිනමාව එහෙම නැත්නම් නවපරපුරේ සිනමා කරුවා පිළිබඳව කොහොමද දකින්නේ? මූලිකව මේක හරි පළල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ කොහොමද එකපාරට සංයුක්තව උත්තර දෙන්නේ කියන්නේ. ලංකාවේ ගත්තොත් එහෙම අලුත් සිනමා කරුවා වෙන්න ඕන අපි නවපරපුරේ සිනමා කරුවා විදිහට හඳුන්වනවා. එතකොට අපි ඒ කණ්ඩායමට අයිති පිරිසක්. එතකොට අපි මූණ දෙන ප්‍රශ්නය කෙබඳුද කියන එක තමයි මූලිකව වැදගත් වෙන්නේ. දැන් සිනමා කරුවෙක් විදිහට මට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මගේ සිනමා කෘතිය මේ රටේ නිර්මාණය කරගන්නේ කියන එක. ඒක මට මේ රටේ නෙවෙයි
ලෝකේ හැම රටකම සිනමාකරුවෙකුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය. කොහොමද තමන්ගේ චිත්‍රපටිය නිෂ්පාදනය කරගන්නේ කියලා. විශේෂයෙන්ම ආර්ට් හවුස් ෆිල්ම් මේකර්ස්ලාට. ඒ කියන්නේ කලාත්මක සිනමාකරුවන්ට ඒගොල්ලෝ වාණිජ අභිලාෂය අරමුණු නොකොට චිත්‍රපටයේ ආත්මය පිළිබඳවම සංවේදී වෙන අයට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය ලංකාවේ ඉතාම බරපතලයි. තරුණ සිනමාකරුවන්ට මුහුණ දෙන්න වෙන බරපතල ප්‍රශ්නය. ඇයි ඒක බරපතල වෙන්නේ? කවදාවත් ලංකාව වගේ රටක ස්ටුඩියෝ සිස්ටම් එකක් ඇත්තෙත් නැහැ. එහෙම ෆිල්ම් ප්‍රොඩක්ෂන් කම්පැනිස් ඇත්තෙත් නැහැ. ඒ හැරෙන්න ප්‍රොෆෙෂනල් ප්‍රොඩියුසර්ස්ලත් නැහැ වෘත්තීමය. එතකොට චිත්‍රපටය නිෂ්පාදනය කරන රටක මූලිකම දේ තමයි නිෂ්පාදකයෙක් සිටිය යුතුයි කියන එක. වෘත්තීමය නිෂ්පාදකයෙක් ලංකාවේ නැහැ. කිසිම තැනක නැහැ. එදා ඉඳලා අද වෙනකම් වෘත්තීමය නිෂ්පාදකයෙක් බිහි වෙලා නැහැ. එකම උදාහරණයක් තියෙනවා මට. දැන් මචං චිත්‍රපටය ගත්තොත් එමේ ඒකේ ප්‍රසන්න විතානගේ කෝ ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට වැඩ කරා. එච්චර. ඒ කියන්නේ දූරාවලියවත් සකස් වෙලා නැහැ ලංකාවේ. දූරාවලියවත් සකස් වෙලා නැහැ. ඇයි එහෙම කියන්නේ? ප්‍රොඩියුසර් කෙනෙක් කියලා කියන්නේ සල්ලි දාන කෙනෙක් නෙමෙයි. ඉන්වෙස්ටර් කෙනෙක් නෙමෙයි. එයා තමයි මේ ප්‍රොජෙක්ට් එක හෑන්ඩල් කරන කෙනා. එයා තමයි ඩිරෙක්ටරට කතා කරන්නේ, ප්‍රොඩක්ට්, ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක ෂේප් කරන්නේ, ස්ක්‍රිප්ට් එක ලියවන වැඩේ, එතකොට ට්‍රීට්මන්ට් එක හදන වැඩේ, බජටින්, ඒ ඔක්කොම කරන්නේ ප්‍රොඩියුසර්. හැබැයි මේ චිත්‍රපටියක් කරන්න අවශ්‍ය කරන මූලික කෙනාවත් අපේ රටේ නැහැ. අවුරුදු දශක ගානක ඉතිහාසයක් තියෙනවා කියන අපේ රටේ ටෙක්නිකලි පළවෙනි සාධකේවත් අපිට නැහැ. හැබැයි අපි වගේම ඉතාම දුෂ්කර රටවල් ලෝකේ තියෙනවා. කාම්බෝජියාව, ලාඕස, ඉන්දුනීසියාව, මේ මන් දන්න රටවල් සහ මගේ මිත්‍රයෝ ඉන්න රටවල්, ඉන්දුනීසියාව, තායිලන්තේ, ඒ රටවල් වල සිනමාකරුව මූණ දෙන ප්‍රශ්න තියෙනවා. අපි මූණ දෙන ප්‍රශ්න වගේම සමාන ප්‍රශ්න, සෙන්සර්ෂිප් එක වගේ ප්‍රශ්න අපි මූණ දෙන ප්‍රශ්න, ඒගොල්ලොත් මූණ දෙන. හැබැයි ඒගොල්ලෝ කවදාවත් මූණ දෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගන්න ප්‍රශ්නය. මොකද ඒකට වෘත්තීමය පුද්ගලෙක් ඉන්නවා. ඒකට ඒ රටවල ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක් වගේම ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා. ඒ සිනමාව පිළිබඳ උගන්වන ආයතන වලින් ඒ ෆිල්ම් ප්‍රොඩියුසර් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක උගන්වනවා. එතකොට ඒගොල්ලෝ එළියට එන්නෙම ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරන්න. එයාගේ අරමුණ ගෙදර තියෙන ලෑන්ඩ් එක විකුණලා සල්ලි දාන එක නෙමෙයි. එයා තමයි ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්නේ. ලංකාවේ එහෙම එකක්වත් නැහැ. එතකොට ලංකාවේ ප්‍රොඩියුසර් කෙනෙකුට කරන්න වෙන ජොබ් දෙකක් තියෙනවා. ඩිරෙක්ටර් කෙනෙකුට තමන්ම ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ම ප්‍රොඩියුස් කරලා තමන්ම ඩිරෙක්ට් කරන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් මෙක්සිකෝ වගේ රටක්, ලාඕස වගේ රටක්, ඉන්දුනීසියා වගේ රටක්, ඒගොල්ලෝ ඉතාම, දැන් ලාඕස කියන්නේ ඉතාම කුඩා රටක්. මෙක්සිකෝ අපිට වඩා විශාලයි. නමුත් ආර්ථිකමය වශයෙන් කිසියම් එක ස්කේල් එකක් අපි ඉන්නේ. හැබැයි ඒ ෆිල්ම් මේකර්ස්ලට බය වෙන්න දෙයක් නැහැ තමන්ගේ චිත්‍රපටයක් හදන්න. මොකද තමන්ට හොඳ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට් එක ඇප්ලයි කරන්න පුළුවන් ෆන්ඩින් ඒජන්සි එකට. ඒ කියන්නේ ගවර්න්මන්ට් බොඩි එකක් තියෙනවා ඒ චිත්‍රපටි කරුවන්ට තමන් කැමති ප්‍රොජෙක්ට් එක ඇප්ලයි කරලා ඒ ප්‍රොජෙක්ට් එක ඕකේ කරනවද නැද්ද, ඒකට ග්‍රාන්ට් එක දෙනවද නැද්ද, ඒක දෙවෙනි කාරණාවක්. ඒක පාලනය කරන අය, ඒකේ ක්‍රයිටීරියා එක අනුව තීරණය වෙන්න ඕනේ දෙයක්. නමුත් අඩුම තරමින් එහෙම ඒජන්සි එකක් තියෙනවා, එහෙම ඉන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. රයිට්. මම ෆිල්ම් ස්කූල් එකෙන් අවුට් වෙනකොට මට පුළුවන් මං කැමති චිත්‍රපටයක් ලියලා ඒක ඇප්ලයි කරන්න. ඒගොල්ලෝ එක ඩොලර් 20,000ක් හරි 25,000ක් හරි 50,000ක් හරි ඒගොල්ලෝ ග්‍රාන්ට් එකක් දෙනවා අවුරුද්දකට චිත්‍රපටි කරුව කීප දෙනෙකුට දෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් චිත්‍රපටයක් හදන්න. අපිට එහෙම සිස්ටම් එකක් අපේ නැහැ. ඒක අපි මූණ දෙන ඊළඟ ප්‍රශ්නේ. දැන් උදාහරණයක් විදිහට මගේ යාළුවෝ ඉන්නවා කොරියාවේ. ඒගොල්ලෝ කොරියන් ෆිල්ම් අකඩමියකින් අවුට් වෙච්ච අය, මගේ යුනිවර්සිටියෙන් අවුට් වෙච්ච අය. ඒගොල්ලෝ සත්‍ය වශයෙන්ම ඒකෙන් අවුට් වෙන ඩිරෙක්ටර්ස්ලා 10 දෙනෙක් අවුරුද්දකට අවුට් වෙන 10 දෙනාටම චිත්‍රපටි කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් අඩුම තරමින් දෙන්නෙකුට හරි අර ග්‍රාන්ට් එකක් තියෙන ඇප්ලයි කරන්න පුළුවන්. අපි කොහටද ඇප්ලයි කරන්නේ? කවුද ඉන්නේ? අඩුම තරමින් පෝස්ට් ප්‍රොඩක්ට් හරි අලුත් ඩිරෙක්ටර් කෙනෙක් විශ්වාස කරන්න බැරි නම් රයිට් ප්‍රොජෙක්ට් එක අඩුම තරමින් මේ ප්‍රොජෙක්ට් එක ෂූට් කරලා ඉවරුනහම පෝස්ට් ප්‍රොඩක්ෂන්ස් ඉවර කරගන්න පෝස්ට් ප්‍රොඩක්ෂන්ස් වලට ග්‍රාන්ට් එකක් දෙන්න ඉන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. දැන් මම දන්න විදිහට මගේ පළවෙනි චිත්‍රපටයේට ෆෝර්චුනේට්ලි මම දැනගෙන හිටියා
කොහටද ඇප්ලයි කරන්න ඕන ඒජන්සිස් මොනවද කියලා මම ඒවට ඇප්ලයි කරා මට ඒකෙන් එක තැනකින් හම්බුණා උබට් බාල් වලින් හම්බුණා දැන් අපේ මම දන්නම ෆිල්ම් එක ඇස්ලා අපේම ජෙනරේෂන් එකේ කී දෙනෙක් චිත්‍රපටි හදලා තියාගෙන ඉන්නවද ගෙදර නම් වශයෙන් කියන්න පුළුවන් ඩෙනිස් පෙරේරා ඩෙනිස් පෙරේරා නේ ඩෙනිස් කී තියනවා ත්‍රී විල් ඩයරිස් කියලා එක මාලකගේ තියනවා බහුචිතවාදියා කියලා මම දන්න දේවල් චිත්‍රපටි දෙකක් ඒගොල්ලෝ ෆිල්ම් එක හදලා තියෙනවා ෂූට් කරලා තියෙනවා මොනෑම් විදියකට හරි ඒක පෝස්ට් ප්‍රොඩක්ෂන්ස් කරගන්න ඩොලර් 10000ක් වියදම් කරන පෝස්ට් ප්‍රොඩක්ෂන් කරන්න ඒ කියන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 12ක් විතර වියදම් කරන පෝස්ට් ප්‍රොඩක්ෂන් ඒකට කවුද ඒක අඩුමතරමින් අපේ ගවර්න්මන්ට් බොඩි එක වෙන චිත්‍රපටි සංස්ථාවට ඒගොල්ලන්ට එහෙම අදහසක් තියෙනවද මේ මේ විදියට අපි කරොත් ඒ කියන්නේ මේ ටැලන්ට්ස් නේ මම डेनिस के चित्रपटियट हो वांगी समागे चित्रपटियट हो मम मालक के चित्रपटियट हो कैमतवीम अकमतिवीम देखा नमु मेम टैलेंट्स टैलेंट्स आरक्षा करगान विधि हत्यन मंगी दें लंकावट लंकावे किसीम शेस्त्रे का नैति प्रश्न तमाय समाजे तेन स्किल्स निपुणतावयान आरक्षा करगनीम सह ඒ නිපුණතාවයන් ප්‍රවර්ධනය කර ගැනීම මානව සමාජයේ ප්‍රගමණයට අත්‍යවශ්‍ය සාධකයක් කියලා කිසිසේත්ම නොසිතන එක. ඒක හැම රජයකින්ම වෙන දෙයක්. මට පැහැදිලි මේ රජෙත් ඒක වෙයි කියලා. කියන්නේ දැන් වෙන රටවල නම් ඒ ග්‍රාන්ට්ස් එහෙම ඇති කරලා තියෙනවා මම උදාහරණයක් විදිහට කියන්නේ. මම ගොඩක් කතා කරා නවත්තන්න. දැන් CNC කියන එක Center for National Cinema කියන එක ප්‍රංශේ අපි හැමෝම හිතාගෙන ඉන්නේ මේ තුන්වෙනි ලෝකයේ රටවල් වලට සල්ලි දීලා ඒ රටවල තියෙන දේශපාලන ක්‍රමයේ අස්ථාවර කරන්න චිත්‍රපටිය හදන්න තියෙන ආයතනයක් නෑ ඒක ඒගොල්ලන්ට කිසිම අමාරුවක් නෑ තුන්වෙනි ලෝකයේ දේශපාලනය සම්බන්ධයෙන් ඒ ආයතනෙට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ රටේ ටැලන්ට්ස් කොහොමද සර්වයිව් කරන්නේ කියලා ඊළඟට ඒ කියන්නේ මේ 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 අවුරුද්දේ මේ ටැලන්ට්ස් සර්වයිව් කරේ නැත්තම් නාරද මේ අවුරුද්දේ ෆිල්ම් ස්කූල් එකකින් එලියට එන ප්‍රොඩියුසර්ස්ලා සර්වයිව් කරේ නැත්තම් ඊළඟ අවුරුද්දේ ඒ ෆිල්ම් ස්කූල් එකට අලුතෙන් ළමයි එන්නේ නැහැ. ඒකට ඒ ස්කූල් එක රන් කරන්න බැරුව යනවා. ඒ ස්කූල් එක රන් කරන්න බැරුව යනවා කියන්නේ ඒ කල්චරල් ඉන්ස්ටිටියුෂන් එක කඩාගෙන වැටෙනවා. right? එතකොට ඒ නිසා ඒගොල්ලෝ කරන වැඩේ තමයි. ඒගොල්ලෝ ෆන් කරන හැම ප්‍රොජෙක්ට් එකකට ෆ්‍රෙන්ච් ප්‍රොඩියුසර් කෙනෙක් අනිවාර්යයෙන්ම ඇටැච් වෙනවා. පෝස්ට් ප්‍රොඩක්ෂන්ස් කරනවා නම් ඒ රටේ කරන්න ඕන. ඇයි පෝස්ට් ප්‍රොඩක්ෂන්ස් ඒගොල්ලන් රටේ කරනකොට එඩිටරට වැඩ තියෙනවා සවුන්ඩ් මික්සර්ට වැඩ තියෙනවා සවුන්ඩ් ඩිසයිනර්ට වැඩ තියෙනවා එතකොට ස්ටුඩියෝකට වැඩ තියෙනවා ප්‍රොඩියුසර් ප්‍රොඩියුසර්ට එයාගේ ස්ටාෆ් එක මේන් කරන්න පුළුවන් ප්‍රොඩියුසර් කෙනෙකුට ඉන්නවනේ එයාගේ ස්ටාෆ් එක ඒ ස්ටාෆ් එක මේන්ටේන් කරන්න ලොකු ඒක පිටිපස්සේ තියෙන ලොකු ෆිලොසොෆි එකක් ලොකු දර්ශනයක් තියෙනවා මං හිතන්නේ ඒකම තමයි කොරියා වගේ රටක කරන්නේ ඒකම තමයි තම කුඩා රටක් වෙච්ච ඊශ්‍රායලයේ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ වැඩ කටයුත්ත වෙනුවෙන් ඒ උන්ට සැලසුමක් තියෙනවා මං හිතන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ඔය කියපු කාරණාත් එක ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා කොහොමද මේක දුවන්නේ ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා ඒකේ හරිම ඒ කියන්නේ අපි ෆිල්ම් වලින් කියනවනම් ටීම් එකක් අපි ස්ක්‍රිප්ට් එක ලියනවනම් ටීම් එකක් තියෙනවා ටීම් එක තමයි තමන්ගේ රටේ දක්ෂතාවයන් ආරක්ෂා කර ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම මේක එහෙම නැති එක සංජීව දනුෂ්ක සංජීව අතු කරපු කාරණා තමයි එකක් තමයි මෙයාට අර දුහරවලිය සකස් වීම පිළිබඳ ප්‍රොඩියුසර් කින ඒව වෙන් කරගෙන ගත්තගෙන නැහෙනේ දැන් සමහර විට අධ්‍යක්ෂවරයාට ලංකාවේ ඔක්කොම කරනවා මේ සල්ලි වීදම් කරන එකත් කීයක් දෙනවද ඒව බලන්න ඉන්නත් අධ්‍යක්ෂ රෝහම් ප්‍රශ්න ටිකක් තියෙනවා ඒකත් එක්ක මේ දැන් නවපල්පුරේ සිනමාවට තියෙන ප්‍රශ්න ඔහු ඔබ මීට මේ කියපු කාරණා වලට අමතරව ලංකාවට සුසුච්ච තව දේවල් දකින්නවද මොකක්ද ඔබට මේ පිළිබඳ කියලා කියවි මම හිතන්නේ මේ संजीव अविल्ला ममारुवेन चित्रपट उत्साह इट पास सार्थक वेच सिनेमा कर लंका सह अंतर्जातिक मट्टमें कियकने सह एक्सपोज वेच इंटरनेशनल मार्केट मंगिता लंका हेम दिनाट मोक करान पुलवांक ने संजीव की कैपासीटी हेमोट नति पुल नमूत इट अमतरव संजीव कथाकर अभी कोहमद इंटरनेशनल मार्केट के फंड्स कोहमद दिए कोहमद मेक अप्लाई कराने कोहमद मेक ब्रेक डाउन कराने पोस्ट प्रोडक्शन इकट्ड कोहमद यानी कि संबंधे पांकमति मेके मतुकरा संजीव कथाकर अभी कलिंग कथाकर अपसर्यट हुए नति कांडा लंका तरुण सिनेमा करू विशाल प्रमाण अकिन दंगता हेमकनाट मेहूब बोल इकट्ड अप्लाई कराने बेरीवे
හැම කෙනාටම CNC එකට apply කරලා fund එකක් ගන්න බැරි වෙයි. බූසාන් එකට apply කරලා fund එකක් ගන්න බැරි වෙයි. එතකොට මේ ලංකාවේ දැනට පවතින සිනමා ක්ෂේත්‍රය නැත්තම් සිනමා කර්මාන්තය ඇතුලේ කොහොමද නවකෙක් සිනමා කෘතියක් කරන්නේ? දැන් මේකට හේතු වෙන පළවෙනිම කාරණේ තමයි අපිට සිනමා කෘතියක් කරන්න අවශ්‍යතාවය තියෙනවා. අපි කතන්දරයක් කියන්න අවශ්‍යතාවය තියෙනවා. නමුත් කොහොමද මේකේ මාකටිං ස්ට්‍රැටජි එකක් හදන්නේ? එහෙම නැත්තම් ප්‍රොඩක්ෂන් ප්ලෑන් එකක් කොහොමද හදාගන්නේ කියන එක. දැන් කලින් කතා කරපු උදාහරණ දෙක ගත්තත් මට පේන්නේ එතනදී මැනේජ්මන්ට් වල ප්‍රශ්නයක් තියෙනවා. අපි සිනමා ෆිල්ම් එකක් ෂූට් කරන්න ට්‍රයි කරලා අපි ෆිල්ම් එකක් ෂූට් කරගන්නවා. ඊට පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක කරන්න සල්ලි නැති වෙනවා කියලා කියන්නේ අපේ මුලින් හදපු ප්‍රොජෙක්ෂන් එක වැරදි කියන එක. එතකොට ඒ එහෙම කියන්නත් මම හිතන්නේ ඒ අනිත් විදිය තමයි ෂූට් කරනවා තමන්ට පුළුවන් තාක්කල් ධනුෂ් ඒ කියන්නේ අපි හිතමුකෝ තමන්ගේ ප්‍රොජෙක්ට් අතේ තියෙන සල්ලි වලින් ෂූට් කරගන්න ඒ කියන්නේ පුළුවන් අපි දෙන්නම දන්නවා රෝ මෙටීරියල්ස් ටික අතට ගන්න එක තමයි මූලික දේ ඔව් දැන් ඒ ඒකේ දැන් කියන්නේ දැන් අපි හිතුවත් එහෙම දැන් මම මට මෙච්චරයි සල්ලි දෙන්නේ මම මේකෙන් මේ ෆිල්ම් එක ෂූට් කරලා ඉවර කරනවා කියනවා ඊළඟට බෑකප් ප්ලෑන් එක මොකක්ද කියන්නේ එතනින් එහාට යන්නේ දැන් චිත්‍රපටයක් අපි ෂූට් කරලා අවුරුදු පහක් තියාගත්තට පස්සේ ඊට පස්සේ මේ මේකේ තියෙන කතා සංකල්පය සහ සිනමා කරුවටත් මේක යල් පැනපු එකක් වඩ පත් වෙනවා දැන් ගොඩක් සිනමා කරුවන්ට එහෙම වෙලා තියෙනවා ඉතින් සමහර අය සිනමා කෘතිය රූපගත කරලා ඒ හැමදේම කරලා අන්තිමටම ඉවර කරන්න අවුරුදු 10කට විතර පස්සේ ඉතින් මේක මගහරවා ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා එකක් තමයි අපි හරියටම අපේ කියන්නේ ප්‍රොඩක්ෂන් ප්ලෑන් එකේ අපි හදාගත යුතුයි මම සිනමා කෘතියක් කරනවා නම් නවකයෙක් වශයෙන් මගේ බජට් එක මොකද්ද මගේ අල්ටිමේට් මගේ ටාගට් එක මොකද්ද මම මේක ෆිල්ම් එක මෙහෙ රිලීස් කරන්නද හදාන්නේ මොන නෙට්වර්ක් එකේද ෆිල්ම් එක රිලීස් කරන්නේ මම දන්නේ සිනමා කෘතියක් නවකයෙක් නිර්මාණය කරනකොට ලංකාවේ තියෙන සර්කිට්ස් ෆිල්ම් සර්කිට්ස් කීයක් තියෙනවද කියලා මට දන්නේ නැහැ ඒතකොට එක සර්කිට් එකකට දැම්මම දැන් අපි එක ෆිල්ම් EAP සර්කිට් එකකට දැම්මම කොහොමද ටර්න් ඕවර් එක එන්නේ CL එකකට දැම්මම කොහොමද එන්නේ කියන එක පිළිබඳවත් අවබෝධයක් නැහැ ඉතින් එහෙම අවබෝධයක් නැතුව සිනමා කෘතිය හැදුවට පස්සේ එකක් ඒ අයට හැකියාවක් තියනවද මේක අන්තර්ජාතික මට්ටමින් ෆෙස්ටිවල්ස් වලට අරගෙන යන්න හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒ හදන බොහෝ චිත්‍රපටි එහෙම අන්තර්ජාතික මට්ටමින් අරගෙන යන්න පුළුවන් චිත්‍රපටි නොවෙන්න පුළුවන්. එතකොට ඒ අයට තියෙන එකම ගේට් එක තමයි මේක කොහොමද සිනමා ශාලාවක පෙන්වලා ඒකෙන් ලැබෙන ලාභයෙන් මේක අපි කවර් කරගන්න බලනවා. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි දැකපු විශේෂම අනිත් දෙවෙනි හේතුව ලංකාව ඇතුලේ සිනමාව එහෙම නැත්නම් මාධ්‍ය විශේෂයෙන්ම සිනමාව ගත්තාම මේක මේ ප්‍රොෆෙෂන් එකක් හැටියට ගණන් ගන්නේ නැහැ තරුණයෝ අතර. හරි බොහොම සුළු පිරිසයි සංජීව එහෙම කෙනෙක්. එතකොට උදාරත් එහෙම කෙනෙක් මේ මේක සිනමාව විතරක් තමන්ගේ ප්‍රොෆෙෂන් එක කරගත්තා. නමුත් බොහෝ අය ඉන්නේ සිනමාව කියන එක තමන්ගේ විනෝදාංශයක් හරි එහෙම නැත්නම් පොඩි ගෙටවේ එකක් විදිහට තමයි සිනමාව භාවිතා වෙන්නේ. එතකොට ඒක ප්‍රොෆෙෂන් එකක් විදිහට සලකන්න නැත්නම් කලාව කියන එක ප්‍රොෆෙෂන් එකක් විදිහට සලකන්න සූදානමක් නැහැ. ඒ සූදානමක් නැති වෙන්න හේතුව තමයි මේකේ අර විදිහට අපි කියන කර්මාන්තයක් විදිහට ඩෙවලොප් වෙලා නැති නිසා. එතකොට මේ අය මොකද කරන්නේ වෙන රැකියාවක් කරනවා. කරන ගමන් සිනමා කෘතිය කරන්න ගත්තහම වෙන්නේ පොඩ්ඩක් කරනවා ඊට පස්සේ සල්ලි නැති හින්දා රැකියාව කරගෙන යනවා ඊට පස්සේ ආයෙත් සල්ලි ටිකක් ලැබුණාම මේ සිනමා කෘතිය කරනවා. එතකොට පළවෙනිම කාර්යය අර විදිහට මේක සීරියස් බිස්නස් එකක් නැත්නම් මේක සීරියස් ප්‍රොෆෙෂන් එකක් කියන එක ටිකක් කාවැදෙලා නැහැ. එතකොට ඒක එන්ටර්ටේන්මන්ට් සයිඩ් එකේ තියෙන දැන් අද වුණත් අපි සාමාන්‍ය සමාජයේ සිනමා කරණය නැත්නම් සිනමා කරුවෙක් කියලා කිව්වහම එක්කෝ ඒක පොඩි එන්ටර්ටේන්මන්ට් බිස්නස් එකකට යන එකක් වෙනවා. එහෙම නැත්නම් අපි දැන් මේක පොඩි නිකන් කට්ටිය පොඩි විනෝදයට කරන වැඩක් විදිහට හොබි එකක් විදිහට තමයි ගන්නේ. එතකොට ඒක බිඳගන්නේ කොහොමද කියන්නේ. දැන් ඒක බිඳගන්න නම් අපිට අවශ්‍ය වෙනවා මේකට අපි එක්ක සයන්ටිෆික් මෙතඩ් එකක් එහෙම නැත්නම් ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක. අතීතයේදීවත් ඔය වෘත්තීය මට්ටම තිබුණේ නැද්ද මේක වෘත්තියක් විදිහට? අතීතයේ වෘත්තීය මට්ටම තිබුණා. දැන් සංජීව ඉස්සලා කතා කරා වගේ දැන් ස්ටුඩියෝ සිස්ටම්ස් ලංකාවේ නැහැ කොහොමද? නමුත් අතීතයේ ස්ටුඩියෝ සිස්ටම් එකක් තිබිලා තියෙනවා. එතකොට ඒ ස්ටුඩියෝ සිස්ටම් එකෙන් සම්පූර්ණ පම්ප් කරලා තියෙනවා කමර්ෂල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් පැවතිලා තියෙනවා ලංකාවේ. එතකොට කමර්ෂල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් පැවතුණු නිසා තමයි වසන්ත ඔබේසේකර ධර්මසේන පතිරාජ ධර්මසිරි බණ්ඩාරනායක වගේ අයටත් පවතින්න පුළුවන් වෙලා තිබුණේ.
එවැනි ආට් හවුස් ෆිල්ම්ස් කරලා පවතින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ දඩේම වගේ චිත්‍රපටයක් ආට් හවුස් ෆිල්ම් එකක් හැටියට දින 100ට වඩා දුවලා තියෙනවා. දින 200ක් දුවලා තියෙනවා දඩේම වගේ චිත්‍රපටයක්. ආට් වශයෙන් සාර්ථක වෙච්ච චිත්‍රපටයක් වෙන්නේ. ඉතාලම සාර්ථක වෙච්ච චිත්‍රපටයක්. ඉතින් දැන් මේවැනි චිත්‍රපටවල පැවතීම නිසා වෙලා තිබි සිනමා ශාලාවල් වලට ප්‍රේක්ෂකයන්ගේ ගලා යෑම තිබිලා තියෙනවා. නමුත් අද වෙනකොට අර එකක් තමයි අර තරුණයන් මේ මේ සිනමා කර්මාන්තයේ දෙන්නෙත් නැහැ. ඊළඟට සිනමා කර්මාන්තයේ ඉන්න අය ටාගට් ඔඩියන්ස් එක විදිහට අද අරගෙන තියෙනවා එක්කෝ රජ කතා හරි ඒ වගේ අයට තමයි සිනමා කෘති නිර්මාණය කරන්නේ. සහ සිනමා අපේ සංස්කෘතික ජීවිතයේ අංගයක් වකින් ඈත් වෙලා තියෙනවා. ඈත් වෙලා තියෙනවා කියන්නේ සිංහල සිනමාව ඈත් වෙලා තියෙනවා. අද හින්දි චිත්‍රපටයක් අරගෙන බලන්න කොයිතරම් පොලිමක් තියෙනවද කොළඹ සහ කොළඹාවට සිනමා ශාලාවල්. අද ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන බලන්න කොයිතරම් මිනිස්සු ප්‍රමාණයක් සිනමා කෘතියක් නරඹනවද. නමුත් සිංහල චිත්‍රපටයකට මේ දේවල් නැති වෙලා තියෙනවා. සමහර විට ඒහි නිර්මාණශීලී ජීව ගුණයේ බිඳ වැටීමකුත් ඇති. නිර්මාණශීලී ජීව ගුණයත් තාක්ෂණික ගුණයත් මේ හැම එකම බිඳ වැටලා තියෙනවා. මොකද අපි බැලුවොත් එහෙම ලංකාවේ චිත්‍රපටයක් නිර්මාණය කරලා ඒකෙන් ඒ චිත්‍රපටයට ගිය වියදම කව කරගන්න චිත්‍රපටයට වියදම් කර මුදල වගේ තුන්ගණයක් උපයන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි ලක්ෂ 100ක් වේදම් කරොත් ලක්ෂ 300ක් හොයන්න ඕනේ රිකවර් කරන්න විතරක්. එතකොට ඒක ඊටාම පහසු තත්වයකට පත් වෙනවා. ලක්ෂ 100කින් හදන්න පුළුවන් වර්ගයේ චිත්‍රපටි තමයි දැන් අපි දැක්කොත් එහෙම දුවන්නේ ගොඩක් චිත්‍රපටි හදන්නේ කියලා. ලක්ෂ 100න් හදලා ඉවර කරනවා කියන එකත් නෙවෙයි. චිත්‍රපටයක් හදලා ඊට පස්සේ මේකට වෙළඳ දැන්වීම් ප්‍රචාරක කටයුතු මේ ඔක්කොම කරලා ප්‍රින්ට්ස් ගහලා රිලීස් කරන්න කියලා ලක්ෂ 100ක් ඇතුළේ කරොත් විතරයි මේකේ අපිට ලාභයක් කියන්නේ ලාභයක් නෙවෙයි මේක රිකවර් කරගන්න පුළුවන්. ඒක ඉවෙන එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම තත්වයක් ඇතුළේ නවකයෙකුට දැන් උතන ආයෙත් එන්නේ අර චිකන් ඇන් එක කියන ප්‍රශ්නෙත් එනවා. නවකයෙක් කියනවා මට මුදල් දෙනවා නම් මම හොඳ චිත්‍රපටයක් හදලා පෙන්නනවා. එතකොට ප්‍රොඩියුසර් කෙනෙක් හරි ඒකට සල්ලි ඉන්වෙස්ට් කරන කෙනෙක් හරි ඉන්වෙස්ටර් කෙනෙක් බලන්නේ හරි ඔයා හොඳ එකක් හදපු කෙනෙකුට ඉන්වෙස්ට් කරනවා මිසක් නවකයෙකුට ඉන්වෙස්ට් කරන්න සූදානම් නැහැ. පළවෙනි කොහොම හරි දතු මිටිකාගෙන කරගත්තොත් තමයි කවුරු හරි වගන් ලීසි. එහෙම නැත්තම් කරන්න තියෙන ක්‍රමය තමයි මේක ඇකඩමික් ස්ට්‍රක්චර් එකක් ඇතුළේ කොහොමද ඩෙවලොප් කරන්නේ. ඒක විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් ආයතනයකින් මේක මේ සිනමාව හදාරලා එන අයට ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි පොදුවේ ගත්තොත් මේ චිත්‍රපට ව්‍යුහයක් සකස් වෙන්න ඕන ලොකු ලොකු දේවල් හැදෙන්න වෙනවා නේද? මේ ඔබ කියන මට්ටමට එන ලොකු දේවල් හැදෙන්න වෙනවා. නමුත් වැඩේදී දැන් මේක ඇතුළේ කොහොමද අපි කරන්නේ තියෙන එක ඇතුළේ කොහොමද කරන්නේ කියන්නේ. දැන් ඔය ඔක්කොම සාධක හැදෙන්නත් තියෙන ඊළඟ ගැටලුව තමයි අපි වාණිජමය සිනමාවක් අපිට අවශ්‍ය වෙනවනේ. නැත්තම් මේ මේ අත්න ඕල්ටර්නේටිව් සිනමා කියන එකට පැවැත්මක් නැහැනේ. වාණිජ සිනමාව තිබ්බොත් නේ අර යට ලේයර් එක තිබුණොත් තමයි උඩ ඉන්න පුළුවන්. එතකොට ඒක ඇතුලේ අද වෙනකොට තරුණ පරම්පරාවේ සිනමාවේ තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි සරලව කතාන්දර කීමේ නොහැකියාව. කතාන්දර කීමේ නොහැකියාවක් තියෙනවා. ඒ කතාන්දර කීමේ නොහැකියාවට පාදක වෙන්නේ එකක් තමයි සරලව කෙනෙකුට කතන්දරයක් කියන්න බෑ. ඒකම හේතුව තමයි සාහිත්‍ය එහෙම නැත්නම් කියවීම කියන එක තරුණයන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට අපි නවකතාවකින් අපි කමර්ෂල් සිනමාව ගත්තත් නවකතාවකින් හැදිච්ච චිත්‍රපටයක් අපිට මතකයටවත් එන්නේ නැහැ. දැන් විරාගයෙන් පස්සේ එහෙම ශ්‍රී ලාංකීය මේ නවකතාවකින් හැදිච්ච චිත්‍රපටයක් අපිට අමාරුයි. දැන් වාසනාවට දැන් කන්දක්සේමාහා දඩයක්කාරය වෙන චිත්‍රපටි දැන් කෙරෙමින් පවතිනවා. මම හිතන්නේ ඒ தત્ත්වය නැවත මේ සාහිත්‍යමය සංවර්ධනයත් ඉතාම වැදගත් වෙනවා සිනමාවක පැවැත්මට. මොකද සිනමාවේ අර කතා ප්‍රස්තුතය එන්නේ රටක තියෙන භාෂාවක තියෙන සාහිත්‍ය හරහා. අපි උදාරට යමු වෙමු. ඔබ නිර්මාණයක් ඔබගේ මේ 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 තිරගත කරන බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්. ඔබට මොකද්ද මේ කාරණා සම්බන්ධව තියෙන අදහස? මේ වෙලාවේ මට තේින්නේ මේ මේ දෙකටම වඩා වෙනස් වූ ප්‍රශ්න. දැන් අර නාරද කිව්වා වගේ දතකාගෙන පළවෙනි චිත්‍රපටිය හදලා තියෙන්නේ. ඒක අරන් යන්න තැනක් හැදිලා නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක ඒ කියන්නේ මෙහෙම කිව්වොත් එහෙම කියන්නේ මම විශ්වාස කරනවා දර්ශකයෝ මම විශ්වාස කරනවා ලංකාව ඇතුලේ ෆිල්ම් එකක් හදාගන්න පුළුවන් මිනිහෙකුට හදාගන්න විදිහ නේ කියනවා. අපි හිතමු දැන් අපි අපි මේ ඕන තරම් මේ කැක්කුම තියෙන මිනිස්සු ටික එකතු වෙලා ෆිල්ම් හදලා තියෙනවා නේ. මේ දවස්වලත් එහෙම හදලා තියෙනවා. නමුත් මේ ෆිල්ම් එක හැදුවට පස්සේ දැන් අපි හිතමු සංජීව තම වරද්දක් කියනවා නේ. මේ සංජීවට තියෙන වෙන හැදිච්ච සහ හදාගත්ත විදියක් යන ගමනක්. නමුත් මගේ ආසාව තියෙන්නේ ඊට වඩා මේ මේ ලේයර් එකේ මේ 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 ෆිල්ම් රිලීස් වෙන මම දන්න සංජීවට අවශ්‍යතාවය තියෙනවා කියලා මේ කමියුනිටි එකට කතා කරලා. නමුත් මගේ එක ඊට වඩා මට ඕනේ මේ මිනිස්සු අතරටම හදන චිත්‍රපටි හද. නමුත් යම් කිසි පුද්ගලයන් කීප දෙනෙක් විසින් මට නම කියන්න එහෙම මුකුත් අවශ්‍ය නැහැ. නමුත්
විසින් ඩිසයිඩ් කරනවා ලංකාවේ මේ වගේ චිත්‍රපටි විතරයි දුවන්නේ කියලා. මම චැලෙන්ජ් එකක් ගන්න කැමතියි මගේ චිත්‍රපටි මට දුවවන්න පුළුවන් කියලා. ඒක නරද මෙහෙම එකක් දැන් අපි තුමු සබන් කැටයක් හදනවා. හරිද? දැන් හැමදාම විකිනෙන්නේ දනුෂ්කා හදන සබන් කැට. මම අලුතෙන් සබන් කැටයක් හදුවාම කාටවත් කියන්න බෑ මට මේක විකුණන්න බෑ කියලා. එනේ ඒක ට්‍රයි කරන්න හරි එපා මම මේක කොහේ හරි චේන් එකකට කඩේකට දාන්න හරි එපා ඒක විකිනනවද කියලා බලන්න. නමුත් යම් කිසි මේ ලංකාවේ හැදිලා තියෙන සිස්ටම් එක ඇතුලේ යම් කිසි පුද්ගලයන්ට පුළුවන් නෑ මේ චිත්‍රපටිය දුවන්නේ. හරි මේ චිත්‍රපටිය රන් කරන්න බෑ කියන තැනකින් මේ වැඩේ නවත්තර දා. දැන් මගේ චිත්‍රපටිය හදලා අවුරුදු 3කට කිට්ටු වෙනවා. අපි ගත්තොත් එහෙම තිසරගේ ෆිල්ම් එක හදලා දැන් මම හිතන්නේ අවුරුදු 5කට කිට්ටු කාලයක් යනවා. කියන්නේ පුදුමාකාර වැරදි. ඒ කියන්නේ අපි වයසට යන එකක්. ඒ කියන්නේ එතකොට අපි අර තරුණෙම තැන ඉන්නේ නෑනේ. අපි අපි ලයිෆ් එකක් විදිහටත් අපි මැචුව වෙනවා. ඉතින් අර ධනුෂ් කියෝ වගේ මේවා ඒවා ඒ මාත්‍රිකත් අපිට තරණක් කියලාට පරණ වීගෙන යනවා. අපි කලාකරුවෙක් කියන පුද්ගලයා තමාගේ කන්ටෙම්පරරි මේ සමකාලීන සමාජයේනේ ඉන්ටර්ප්‍රිට් කරන්නේ මොන විදිහකට හරි මොන විදිහකට හරි. අපි ගත්තත් එහෙම මේන් ස්ට්‍රීම් සිනමාව කියන එකේ මන් දන්න තරමට දේශපාලනීය ෆිල්ම් බලන්නත් දේශපාලනයංග සැහැල්ලුවට ලක් කරන ෆිල්ම් බලන්න මිනිස්සු කැමතිනේ. මොකද අපි අපේ ඇත්තම සමාජ ක්‍රමයේ ඇතුලේ දේශපාලඥයා පීචන් වෙලා අනින්නේ. මේ වචනේ කියන්න පුළුවන් දන්නේ නැහැ. නමුත් ඒක ඇත්තටම තිරේ මත වෙන්න බලන්න මිනිස්සු කැමති. එතකොට දැන් අර එක ජොන්රා එකක් වැඩ කරාට පස්සේ අපේ හැමෝම හරි සේෆ් මූඩ් එකක්. يعني අපේ රටක් විදිහට මේ ඉදිරියට යන්නෙම නැත්. ඒ කියන්නේ මගෙ මේ සිනමාව කියන ඇන්ගල් එකෙන් විතරක් බලන්න නැතුව මේක එළියට ගිහලා බැලුවොත් මේක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්සු කවදාවත් රිස්ක් ගන්න කැමති නැහැ. රිස්ක් ගන්න කොහොමත් කැමති නැහැ. සේෆ් එකේම තමයි ඉන්න කැමති. අලුත් දෙයක් ට්‍රයි නැත්තම් රොකටුත් යවලා මේ වෙනකොට ලංකාවේ. يعني රිස්ක් ගන්න කැමති නැහැ. දැන් ඔය සංජීව කියපු ෆන්ඩ් එකක් දෙන්න හරි ඒ ඩිවලොප්මන්ට් එකට හරිය එන්න කැමති නැති මිනිස්සු කැමති නැහැ රිස්ක් එකක් ගන්න. එක්ස්පෙරිමන්ට් කරන්න කැමති නැහැ. අපේ এডুকেෂන් සිස්ටම් එකක් විදිහට ගත්තාම මෙතන වංගීෂ සහ ධනුෂ්ක සෑහෙන ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. ඒ කියන්නේ අර এডুকেෂන් සිස්ටම් එකක් හැටියට ගත්තාම උනත් මිනිස්සුන්ව පුරුදු කරන්න අපේ දරුවන්ව පවා පුරුදු කරන්න අපි මුලින්ම පුරුදු කරනවා පහවසර ශිෂ්‍යත්වය. පහවසර ශිෂ්‍යත්වය කියන්නේ මොකද? ෆේල් වෙන්න නම් බෑ උඹ. අපේ දෙමාපියෝනේ ශිෂ්‍යත්වය කියන්නේ හුඟක්ම ළමයට වඩා දෙමාපියෝ ලියනවා. ඉතින් මේ හැම එකෙම කියන්නේ ෆේල් වෙන්න බෑ. ෆේල් වීම කියන එක ඔප්ෂන් එකක් නෙමෙයි. ෆේල් වෙන එක ඔප්ෂන් එකක් නොවෙනකොට ක්‍රියේටිව්ස් දියුණු වෙන්නේ නැහැ. ක්‍රියේටිව්ස් දියුණු වෙන්නේ ෆේල් වීම මත පමණයි. එතකොට මට දකින්නේ මේ කවුරුත් කැමති නැහැ රිස්ක් එකක් ගන්න. ඒකත් එක්ක තමයි මේ නව සිනමා කරුවන්ට අන්ෆෝචුනේට් මං හිතන්නේ ප්‍රසන්න ජයකොඩිට පස්සේ ලංකාවේ සංජීව වගේ කීප දෙනෙක් ඇරෙන්න මෙහෙම මේ සිනමා කරුවෝ බිහි වුණ නැහැ. සිනමා කරුවෝ බිහි වුණ නැහැ. ඒක මාර ඛේදවාචකයක්. ඉතින් මට මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ යම් කිසි පුද්ගලයන් පිටසක් විසින් මේක මාෆියාවක් හරි මේ එහෙම වචනේ පාවිච්චි කරත් මම හිතන්නේ කමක් නැහැ මේ වෙලාවේ. තීරණය කරනවා මේ චිත්‍රපටි වලට තැනක් දෙන්න බෑ කියලා. ඒ උදාහරණ දැන් මෙතන කතා වෙච්ච එකක් තමයි දැන් අර ප්ලෑන් එක මම හිතන්නේ දනුස් මේ ප්ලෑන් එකක් නේ සිනමා නිර්මාණය ආරම්භ කරන කොහොමද විකුණන්නේ කියන එක ඔයාගේ තිබ්බද? ඒක තමයි දැන් ඒක නැවත සමය සංජීව ඒ කියන්නේ ඒක මෙහෙමයි කතන්ද දැන් ලංකාවේ අර මේ සංජීව කියපු ප්‍රශ්නේ එක්ක තව එකක් තියෙනවා. ලංකාවේ වෙන සේල්ස් ඒජන්ට්ස්ලා තැති වෙන්නේ නැහැ. දැන් ලංකාවේ ඩිරෙක්ට් කෙනෙක් වුණාම මේ ඌ ඇඩ්වර්ටයිසින් ගැන දැනගන්න ඕන. මුලින්ම ෆිල්ම් ලියන්න ඒ කියන්නේ ඒ ස්කිල් ඩිරෙක්ට් කෙනෙක්ගේ ස්කිල් සෙට් එක ඇරෙන්න මිනිහා දැනගන්න ඕනි මොනවාද ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් දැනගන්න ඕනි. හරි ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් දැනගන්න ඕනි. PR skills දැනගන්න ඕනේ. pitching يعني pitching කියන්නේ project එක pitch කරනව නෙමෙයි මේ film එක පෙන්න ගන්න pitching කරගන්න දැනගන්න ඕනේ. ඉතින් අර ඒක එක්ක පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නාරද. ඒක ලෝකේ ඕන රටක් ගත්තාම ඕනම සාර්ථක එකත් එක්ක හැදිලා සංජීව කියෝ වගේ ඒ producer ගේ role එක තමයි director මේ play කරන්නේ. ඒ කියන්නේ වැඩියෙන්ම ලංකාවේ directors ලා producers ලා මචං. මාකටිංග් ස්ට්‍රැටජි අපි ඕනෑම ෆිල්ම් එකක් කරනකොට ඒ ෆිල්ම් එකට මාකටිංග් ස්ට්‍රැටජි එකක් හදනවා. ඒ මාකටිංග් ස්ට්‍රැටජි එක හදන්නේ ප්‍රොඩක්ෂන් එකට ඉන්න ඇඩ්වයිසර් කෙනෙක්. ප්‍රොඩක්ෂන් එකට ඇඩ්වයිසර්යි ප්‍රොඩියුසර්යි ඩිරෙක්ටර්යි මේගොල්ලෝ තමයි එකතු වෙලා මාකටිංග් ස්ට්‍රැටජි එක හදන්නේ. ඔල්රෙඩි පුළුවන් නම් සේල්ස් ඒජන්ට් කෙනෙක් ප්‍රොඩක්ෂන් එකට ඇටච් කරගන්න. ඉතින් ඒක කරන්ඩ ලංකාවේ මූලික වශයෙන් ධනුෂ්ක මතු කරා වගේ අර ඇකඩමික් ස්ට්‍රක්චර් එක දියුණු වෙන්න ඕන. අපිට පිටින් ගනනලා දාන්න බෑනේ. මේවා ඩෙවලොප් කරන්න නම් ලංකාවේ ෆිල්ම් සිනමා සම්බන්ධයෙන් ෆිල්ම් මේකින් සම්බන්ධයෙන් ෆිල්ම් ස්ටඩිස් නේ මම කියන්නේ
फिल्म मेकिंग संबंधी अकाडमिक स्ट्रक्चर दिवन अभी वाले रंगीस प्रश्न मित्र खातंद्र तुना एक संबंध लिंक खातंद्र तुना क्यूआ එතකොට ලංකාවේ සිනමාව ආරම්භ වෙච්ච දවසේ ඉඳගෙන මේ ස්ට්‍රක්චර් එක තිබුණේ නැද්ද? ඒතර ඒකද එකම ප්‍රශ්නේ. එහෙම නැත්නම් නිර්මාණශීලී ගුණේ පිළිබඳ ප්‍රශ්නද? මොකද්ද මේ නව පරපුර සිනමා පිළිබඳ ඔබ කියන කතාව? මෙහෙමයි නේද මගේ ප්‍රවේශය ටිකක් වෙනස්. දැන් මම මේගොල්ලොත් මේ තුන්දෙනාම මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කර්මාන්තය ඇතුලේ ඉන්න අය මං චුට්ටක් එලීන් එකෙක් විදියට ටිකක් මම කැමති මේක එක්තරා විදියක නික අපි කියමු මේක ඓතිහාසික සිතිජයක් ඇතුලේ මේ කතන්දරේ ප්ලේස් කරොත් මම නිරීක්ෂණ කීපයක් කියන්නම්. දැන් පළවෙනි නිරීක්ෂණය තමයි මං හිතන්නේ හුඟ දෙනෙක් එකඟ වෙයි සිනමාව කියන එක අපිට බෙදන්න පුළුවන් මූලික වර්ගීකරණයන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතනත් මම දනුෂ්කත් කිව්වා සිනමාව කියන්නේ එන්ටර්ටේන්මන්ට් එකක්. ඒ කියන්නේ විනෝදාස්වාදය සපයන එකක් කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි යම් කිසි විදියකට අපි කියමු සංජීව පාවිච්චි කරේ ආර්ට් හවුස් සිනමා. අපි කියමු විකල්ප සිනමා. මොකක් හරි එකක්. ඒක අපි කියමු විනෝදාස්වාදයට වඩා එහා ගිය යම් දෙයක්. අපි දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. නමුත් විනෝදාස්වාදයට එහා දෙයක්. ඒතකොට ඔන්න ඔය වර්ගීකරණයන් දෙකට සිනමාව දාන්න පුළුවන් පළවෙනි නිරීක්ෂණය මම. දැන් ඒක යටතේ අපි දැන් මම මේ කරන්නේ අර ජනප්‍රිය සිනමාව සහ ජනප්‍රිය සම්භාව්‍ය කියන එක නෙමෙයි. මම හිතන්නේ ඒක යල්පැන ගිය. ලංකාවේ පටන් ගන්නකොට මේ ලොකු වියවුලකින් පටන් ගන්න. ඒ කියන්නේ සම්භාව්‍ය සිනමාව කියලා එක ලෝකෙ නෑ. නෑ ඒක නෙමෙයි. एक मं कहने समहर लावट अभी कहने एक चित्रपट अक्तुल मे देख तीन बुलवा एक चित्रपट अक्तुल विनोदास्वादी तीन बुलवा आनी नमु मम हितनवा क्वच्चर उन्ना पीलिगण्डोने का तीनों एक अभी हितम एक चित्रपट अक् निर्माणकार चित्रपट अक्रा यागे मूलिक एक अरमुनत में विनोदास्वादी मट हित मे का पीलिगण्डोनी सामान्य सत्य उदाहरण मम्मी दवास देख तुन कालीम बेलू आर एवेंजर्स කියලා මන් දන්නේ බැලුවද කියලා මේ චිත්‍රපටිය. ඔව් ඒකේ දෙවෙනි ඒජ් ඔෆ් මම දන්නේ නැහැ. ඒජ් ඔෆ් අල්ට්‍රෝන් හරි මොකක් හරි වගේ නමක් තියෙන්නේ. දැන් මේ චිත්‍රපටිය බැලුවාම ඒකේ එක දිගටම තියෙන්නේ අර ඒ සුපිරි වීරයන්ගේ සුවිශේෂ ඒගොල්ලෝ අර විශාල ස්කන්ධයන් උස්සන يعني භෞතික විද්‍යාවේ කොන්දේසි කඩ කරමින් ඒගොල්ලන් ස්පෙෂල් ඉෆෙක්ට්ස් පෙන්වනවා එක දිගට මාලාවක්. සහ අතරතුර විහිළු තියෙනවා. ඒ කියන්නේ එච්චරමයි තියෙන්නේ. ඒක වෙන මුකුත් කතාවක් එහෙම මුකුත් නෑ චිත්‍රපටිය. හරි. නමුත් මේක ප්‍රශ්නයක් නෑ. මම ඒකට විරුද්ධ නෑ. ඒතර අපිට ප්‍රශ්නයක් එනවා. දැන් අපි සිනමාව කියලා කියන්නේ අපි කියමු දැන් ක්‍රිකට් තරගය. දැන් මෙතනසල දැන් රග්බි වර්ල්ඩ් කප් යනවානේ. දැන් රග්බි රග මැච් එකක් සහ සිනමා පාටයක් අතර වෙනසක් අපි දකින්නවද? දැන් මම කැමති දකින්න. එතකොට ඊට පස්සේ එහෙනම් ඔන්න අපි එනවා මේ අනිත් සිනමාව මොකද්ද කියන එක. දැන් මේ අනිත් දැන් මගේ දෙවෙනි නිරීක්ෂණය තමයි අපි ඔය පළවෙනි කේක කියන්නේ අපි සිනමාව වර්ගීකරණයන් දෙකක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි නිරීක්ෂණය තමයි අපි ටිකක් මේක ඉතිහාසය බැලුවොත් මට හිතෙනවා හුඟ දෙනෙක් විරුද්ධ වෙන එකක් නැහැ කියලා මේ දෙවෙනි සිනමාව ඊටාම පුළුල් මම පොදු අර්ථයෙන් කියන්නේ 1990 විතර වෙනකම් මේ දෙවෙනි වර්ගයේ සිනමාවට තිබුණා වම කියලා එකක් එක්ක සම්බන්ධයක්. ඊටාම පුළුල් අර්ථයෙන් මම මේ වම කියන එක කියන්නේ වම කියන එකෙන් මම අදහස් කරන්නේ एक पक्षयाक देशपालन पक्षयाक नहीं मुता पुलुल अर्थे अभी किय जीवित सह समाज कियन एक पिलिबंधव अभी तीन तोरागनीम दिनलाद तोरागनीम वल्ट वडा विशालभू तोरागनीम तिबे इवनी लोकयाक्वेत अनागत याक्वेत अभी अन्न पुलु अंकिन विश्वास दें ये लंका सिनेमा गत्तात मठ ही तेने मे लेस्ट पीरिस යම් විදියකට මං හිතන්නේ ඒකට සම්බන්ධයි. නමුත් ඍජුව ගත්තොත් ධර්මසේන පතිරාජ ධර්මසිරි බණ්ඩාරනායක අශෝක හඳගම සුමිත්‍රා පීරිස් මං හිතන්නේ වාමාංශික පසුබිමක් තියෙන පවුලකින් වගේ එන්නේ. ඉතින් මේ සියලු දෙනා අඩු වැඩි වශයෙන් මං හිතන්නේ මේ මේ මෙන්න මේකට සම්බන්ධයි. ලංකාවේ ලංකාවේ. නමුත් මෙහිමයි මම දැන් මම මේ කියන කාරණේ මම කියන්නේ දැන් දැන් මේ ඒ වමට සම්බන්ධය මං අදහස් කරන්නේ මේ ඒ වාම අපි කිව්ව දැන් තිසබේසේකර වගේ කෙනෙක් යා සම සමාජ පක්ෂ සමාජිකයෙක්. එහෙම වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ අපි කිව්ව ඒකට කනෙක්ට් වෙන්න පුළුවන් වමට විරුද්ධ තැනක ඉන්න. ඒකත් එක්තරා විදිහට වමත් එක්ක සම්බන්ධයක් නේ. හරි. ඒ ඒක විරුද්ධ වෙන්නත් වම තියෙන්න ඕනේ. හරි. එතකොට අන්නේ එහෙම මම හිතනවා එහෙම නිරීක්ෂණයකට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පවතින ධාරාවට
නෙමෙයි වෙනම විදිහට උන් පෝෂණය ලැබනවා කියන එක නේද? වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ට පෝෂණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිනමාව පැවතුනේ ඒ සිනමාව පිළිගත්ත සංවාද කරපු සාකච්ඡා කරපු සමාජ අවකාශයක් තිබුණා. ඒ අවකාශය නිර්ණය ගත මිනුම් දණ්ඩ තමයි වම කියන එක. පුළුලත් දැන් 90 වෙන් විතර පස්සේ මට හිතෙන්නේ වෙච්ච ප්‍රධාන වෙනස තමයි මේ වම කියන එක දේශපාලනිකව ඉවර වුණා සමාජයෙන්. දැන් අද වෙනකොට එහෙම එකක් නැහැ. ඊටාම ඒක න්‍යායික සංවාද අදහස් මට්ටමින් යම් මට්ටමක ඉතුරු වෙලා තිබුණත් දේශපාලනික අර්ථයෙන් ගත්තාම එහෙම එකක් නැහැ සමාජයෙන්. එතකොට මේ මේ මෙන්න මේ අලුත් තත්වයේ උඩ මං හිතන්නේ මේ අලුත් තත්වයේ ඉන්න දැන් අපි කිව්වොත් ප්‍රසන්න විතානගේ වගේ සිනමා කරුවෙක් ගත්තත් මට හිතෙන්නේ ඔහු අයිති වෙන්නේ අර පැරණි යුගයට. ඔහු අයිති වෙන්නේ මේ වමත් එක්ක දේශපාලනයත් යම් කිසි විදිහකට කරපු එකට. නමුත් ඊට පස්සේ පරම්පරාව මම හිතන්නේ ඒකේ විමුක්ති ජයසුන්දර සංජීව උදාර දැන් මේ මේ වගේ අපි ධනුෂ්ක තාම චිත්‍රපටයක් හදලා නැහැ මං හිතන්නේ ළඟදී වාදයි මගේ බලාපොරොත්තුව. දැන් ඒ ඒ සිනමාව මට හිතෙන්නේ ඒගොල්ලන්ගේ මූලික අභියෝගය තමයි ඒ සිනමාව හදන්නේ ඇයි? ඒ කියන්නේ මේ සරලම ප්‍රශ්නයක් මං අහන්නේ මෝඩ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි හිතමු දැන් දැන් ටිකක් ඒක මෙහෙම කියන්න පුළුවන්. දැන් මහාචාර්ය සුචරිත ගම්ලත් කියන විචාරකයා ඔහු ලංකාවේ කලා විචාරය කියන එකේ විශාල භූමිකාවක් රඟපෑවා 20 වෙනි සියවස තුල. දැන් ඔහුගේ තිබුණු මූලික අදහස උනේ කලා නිර්මාණයක් කියලා කියන්නේ ඔහුගේ මං ඉතාම සරල විදිහට කිව්වොත් අදහස් තමයි කලාව යනු යථාර්ථය ඥානනීය කිරීමේ මගක කියන. එතකොට ඔහු යථාර්ථය කියලා කිව්වේ මේ සමාජය පිළිබඳව මාක්ස්වාදය කියන අදහස් පද්ධතිය විසින් විග්‍රහ කරපු අදහසක්. ඒ කියන්නේ සමාජය කියලා මේ පන්ති අතර ගැටුමක් තියෙන සමාජයක්. ඒක යම් කිසි චලනයක් තියෙනවා. ඒ චලනය වෙන්නේ පන්ති අතර ගැටුමත් එක්ක කලාවේ කාර්යභාරය වෙන්න ඕනේ. මෙන්න මේ ඉතිහාසයේ චලනය කලාව තුලින් පෙන්වන එක. යථාර්ථය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර ඒකේ අවසානයේ අරමුණ උනේ කලාකෘතිය කොහොම හරි මේ අර මිනිසාගේ අරගලය නිදහස ලබා ගැනීම අරගලය විමුක්ති අරගලයත් එක්කට මිනිසුන්ව එකතු කරන වගේ දෙයක්. ඉතාලම සරලයි. දැන් අද අපිට අහන්න තියෙන ප්‍රශ්න තමයි දැන් සංජීවගේ චිත්‍රපටය හදන්නේ ඇයි? මම හිතන අපි අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ. දැන් එතකොට අර සහ සංජීව කියපු තව වචනයක් තමයි මං ආසයකට සර්වයිව් වෙන්න ඕනේ කියන. ඉතුරු වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ ඔව් ඉතුරු වෙන්න ඕනේ. කියන්නේ දැන් මම හිතනවා සිනමාව කියන එකේ මම අදහස් කරන්නේ Avengers නෙමෙයි. නං සංජීවලාගේ සිනමාව, උදාර්ලාගේ සිනමාව ඉතුරු වෙන්න ඕනේ. එතකොට ඒ සිනමාව ඉතුරු වෙන්න නම් අපිට ඒක ඉතුරු වෙන්න තියෙන ආකෘතිය විදිහට දැන් අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ ජාත්‍යන්තර සම්මාන උල්ලේවල් පරිපතය කියන එක. දැන් මට හිතෙන්නේ අපි මේ මොහොතේ සිනමාව සම්බන්ධයෙන් ඉන්න ඒකේ එළියෙන්දන් බලන නිරීක්ෂකයෙක් විදිහට මට පේන්නේ මේ විකල්ප සිනමාව නැත්නම් ආර්ට් හවුස් සිනමාව අද ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ ජාත්‍යන්තර සම්මාන උල්ලේවල් කියන අවකාශය ඇතුලේ. දැන් මම යෝජනා කරන්නේ අපි අපේ අර්ථකථනය විවේචනය පටන් ගමු ඔතනින්. ඒ කියන්නේ මේක මොකද මේක අර්ථකථනය කිරීම පිළිබඳව ලොකු ගැටුමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕක ගැන තියෙන ජනප්‍රිය අර්ථකථනය තමයි මේක ඇවිල්ලා මේ අපි කියමු ජාතිකවාදී අර්ථකථනය. ඒ අර්ථකථනය තමයි මේ මේ සිනමාව ඇවිල්ලා එක්තරා විදියක ලෝකේ දේශපාලන ආධිපත්‍ය ධාරණ පිරිසක් අපේ වගේ රටවල් පාලනය කරන්න අපේ වගේ රටවල් වල තියෙන මොකක් හරි සංස්කෘතික අධ්‍යාත්මික සාරය විදවට්ටලා ඒක උපහාසයට ලක් කරලා ඒකේ තියෙන අර මේ මොකක් හරි දේශපාලනික දිශානතිය අවුල් කරන එක වගේ එකක්. ඒ වගේ එකක්. එතකොට දැන් අනිත් පැත්තෙන් යම් කිසි මට්ටමක මට හිතෙන්නේ දැන් ඒක ආන්තික අර්ථකථනයක් නං ඊට වඩා ටිකක් මෙහා මධ්‍යස්ථ අර්ථකථනයක් තියෙනවා. දැන් ඉතින් මේගොල්ලෝ ෆිල්ම් හදනවා කියලා කරන්නේ මේ ඒ ෆන්ඩින් ඒජන්සිස් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ නිර්ණායක ටිකක් තියෙනවා අර මුදල් ලබා ගැනීමේ. එතකොට අපි කියමු දැන් උදාහරණයක් විදියට දැන් මේක මං අහපු උදාහරණයක්. දැන් කාන් සිනමා වලලේ ගොඩාක් විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා සමලිංගික විනිශ්චයවරු. ඉතින් ඒක නිසා සමලිංගික දර්ශනයක් චිත්‍රපටය තුළ ඇතුළත් කිරීම ඉතාම අවධානම්කාරී වැඩක්. මොකද අර සමලිංගික තෝරා විනිශ්චයවරු විනිශ්චයකාරවරුන් ඉන්න නිසා ඒගොල්ලෝ මේක යම්කිසි මොකක් හරි අර අපි විෂබලිංගික අගතියකින් මේක ෂූට් වෙලා හරි මොකක් හරි එකක් තිබුණොත් ඒගොල්ලෝ ඒකට විරුද්ධතාවය පළ කරනවා. එතකොට මේක හැලෙනවා. ඉතින් ඒක නිසා සමලිංගිකත්වය කතා කරන්න බෑ. හරි එතකොට හරි අන්න ඒ වගේ මේකේ තියෙන මේක ඇතුලේ ගේම් එකක් තියෙනවා. ඒ ගේම් එකට අනුව තමයි මේක ප්ලේ කරන්නේ. එතකොට එන විවේචනය තමයි
එහෙමනම් අර සිනමාව විසින් අපි අර අර කියපු විකල්ප සිනමාව අර ඉස්සෙල්ලා නියෝජනය කරපු අර මේ නිදහස පිළිබඳ තේමාව ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලාද ගොඩක් වෙලා මේ ගොඩක් වෙලාවට අපිට දකින්නේ මේ මේ අපේ රටේ තරුණ පරම්පරාව එක පැත්තකින් මේ ජාත්‍යන්තර සිනමා උලෙලවල් ඉලක්ක කරගෙන තමන්ගේ සිනමා නිර්මාණ කිරීම. එතකොට එහිදී එක්තරා පැත්තකින් පොඩි විරෝධයක් මතුවෙනවා. එකක් තමයි මේ අපේ ඒවට ගිනියන සිනමා නිර්මාණ ගොඩක් වෙලාවට අපේ රටේ තියෙන මුල් බැසගත්තු සංස්කෘතික පද්ධතිය ප්‍රශ්න කරන නැත්නම් පවතින ක්‍රමයක් ප්‍රශ්න කරනවා. ඒකට විරුද්ධව ඒ තුළ යම් දේවල් ප්‍රතිනිර්මාණය වෙනවා. මිනිස්සු මේක රටට විරුද්ධව නැත්නම් පවතින ක්‍රමයට විරුද්ධ කරන දෙයක් වගේ පොඩි අදහසක් සමාජය ඇතුලේ හැදිලා තියෙනවා එක පැත්තකින්. හැබැයි මේ සිනමා උළෙලකදී සම්මානය ගත්තොත් එහෙම ඔහුට නැවත වතාවක් රට තුළ මේ සිනමාකරුවෙක් විදිහට පිළිගැනීමකුත් ලැබෙන පොඩි විරුද්ධාභාසයක් මේක ඇතුලේ තියෙනවා. හරි ડોක්ටර්. මොකද ඔබ කොහොමද මේ කාරණාව විස්තර කරන්නේ? පුද්ගලිකව මම ඔබගේ ප්‍රශ්නට ඇත්තටම උත්තර දෙන්න ආස නැහැ දැන්. ඒ කියන්නේ ඇත්තට උත්තර දීලාද එහෙමද? උත්තර දීලානේ මම කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න. ඒ කියන්නේ නාරද මතු කරන ප්‍රශ්නේ. මම කියන්නේ ඒක කිසිම පදනමක් නැති ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක ගැන දන්න කෙනෙකුට ඒක පදනමක් නැති ප්‍රශ්නයක්. මම එකක් කියන්නේ මම වංගීස කීප එක මම කෑන් සිනමා වල නියෝජනය කරන එක නෙවෙයි. නමුත් ඒක හැපි ටුගෙදර් වගේ ෆිල්ම් එකක් වංකා වගේ නේද? Blue is the warmest color. Oh, blue is the warmest color. මේ මම තේවා වින් කරලා තිනේ ඒව හරියට බැලුවොත් එහෙම ඒ අර මතු කරන තර්කයක් නේ නිෂේධනය වෙන. මම කොහොමද ඔකට උත්තර දෙන්නේ? නෑ මම පොඩි පැහැදිලි දෙන්න මම කරන්නේ. ඒ කියන්නේ මම මට කියන්න ඕනේ උනේ මම සාධනීයව බාර ගන්නවා. ඒ කියන්නේ අපි සිනමාව කියන එක අද ඉතුරු වෙන්න ඕනේ කියලා පිළිගන්න. මම කියන්නේ ඉතුරු වෙන්න ඕනේ. ඉතුරු වෙන්නේ ඉතුරු වෙලා ඉතුරු වෙන්නේ ඔහුම තමයි. මං හිතන්නේ ඒක අපි පළවෙනි යථාර්ථය විදිහට බාර ගන්න ඕනේ. ඊට පස්සේ එතෙන් සිට ප්‍රශ්නේ මං කිව්වේ. එතකොට පළවෙනි ඔකට එන මං හිතන්නේ ඊටාම වල්ග අපි කියමු එතරම් අපි කියමු ටිකක් ග්‍රාම්‍ය විවේචනය තමයි මේ මේගොල්ලෝ ඇවිල්ලා ඩොලර් වල සංජීව අපි දන්නවනේ අපි දැකලා තියෙනවා එහෙම තැන් වල ගියා. සංජීව ඩොලර් වලට තමයි මේ අපේ රටේ අපේ ජාතිය පාවලා දෙනවා වගේ. ඒක නෙමෙයි මම හීනෙන්වත් එහෙම එකක් අදහස් කරේ නෑ. හරි මම ඊට පස්සේ මම හිතන්නේ ඇඩ් කළා ඒකට එහෙමත් තියෙනවා. හරි ඊට පස්සේ චුට්ටක් මම කියන්නේ මැදට ආවොත් ඊට වඩා අර මැද එක තැන එකක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න ඕනේ. මම ඒක සාකච්ඡා කරන්න ඕනේ කිව්වේ මං අපේක්ෂා කරන්නේ නෑ සංජීවගෙන් එකට උත්තරයක් දෙන්න ඕනේ කියලා. සංජීවගෙට වගකීම නෙමෙයි සමහරට එකට උත්තරයක් දෙන එක. මං කියන්නේ අපි සියලු දෙනා එකතු වී ඒ උත්තරේ නිර්ම මට හිතෙන්නේ දැන් මේ වැඩසටහන ඒ උත්තරේ කොටසක් වෙන්න පුළුවන්. මම එහෙම කියනවා පුළුවන්ගේ සේකට මැදට දැන් අපි හැම කෙනෙක්ම චිත්‍රපටියක් හදනකොට දැන් මගේ මමයි දන්නේ මම චිත්‍රපටිය හදන ඉන්ටෙන්ෂන් එක අභිලාෂය මට ඕන චිත්‍රපටිකරුවෙක් විදිහට පවතින්න. ඒක තමයි ඇත්ත. රයිට්. එතකොට මම චිත්‍රපටිකරුවෙක් විදිහට පවතින්න නම් මම හදන්න ඕන මම හදන්න කැමති චිත්‍රපටියක් මිසක් වෙන කවුරුත් කැමති චිත්‍රපටියක් නෙමෙයි. මම පිළිගන්න කලාත්මක භාවිතාවක් තියෙන මම පිළිගන්න ඒස්තටික් ෆිලොසොෆි එකක් තියෙන මම පිළිගන්න ෆිල්ම් මේකින් ස්ටයිල් එකක් තියෙන. එතකොට මම හදන්නේ මම කැමති ජාතියේ චිත්‍රපටියක්. මම කැමති ජාතියේ චිත්‍රපටි හදන්න බලන්න මේ සමාජයේ සියලු දෙනා අකමැති වෙන්න පුළුවන්. එතකොට මම කරන්න ඕනේ මේ රටේ සියලු දෙනා කැමති ජාතියේ චිත්‍රපටි හදන එකද? නෑ මම හදන්න ඕන මම හදන්න කැමති ජාතියේ චිත්‍රපටි. ඒකෝර මම දැනගන්න ඕන මම හදන්න ජාතිය හදන්න කැමති ජාතියේ චිත්‍රපටි බලන පිරිසක් ලෝකේ ඉන්නවද? ඒකට මාකට් එකක් තියෙනවා. ඔව් මාකට් එකක් කිසියම් ප්‍රමාණයකට තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි චිත්‍රපටියක් හදලා දැම්මහම ඒ හැම ආයතනයකින්ම චිත්‍රපටි පිළිගන්නේ නැහැ නාරද? උදාහරණයක් විදියට මගේ දැන් මේ අලුත් චිත්‍රපටියට මට ග්‍රෑන්ට් එකක් හම්බුණා දොහාකට ෆිල්ම් ඉන්ස්ටිටියුට් එකේ. එක යුරෝපියන් ඒජන්සි එකක් නෙමෙයි. නමුත් මම යුරෝප් වලට ඇප්ලයි කරපු හැම තැනකින්ම ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් වුණා. හරි දැන් ෆ්ලයින් ෆිෂ් මම ෆෙස්ටිවල් 50කින් විතර මට ඉන්විටේෂන් ආවා. නමුත් මම ඇප්ලයි කරපු සමහර ෆෙස්ටිවල් වලින් රිජෙක්ට් කරා. එහෙම නිශ්චිත ක්‍රයිටීරියා එකක් නැහැ. ඒගොල්ලන්ට ඒ චිත්‍රපටය ඒගොල්ලන්ට කැමති නම් එතකොට ඒ චිත්‍රයේ අවුරුද්දේ තියෙන අනිත් චිත්‍රපටිත් එක්කත් ඒගොල්ලන්ට කන්සිඩර් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ ඉන්වයිට් කරනවා. ඔව් ඇත්ත. මට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල සිනමාකරුවන්ට මේ වෙලාවේ හැම වෙලාවෙම මාකටිං ඒ කියන්නේ මාකට් එක ඩෙවලොප් වෙනවනේ.
මාකට් එක විවිධ ස්ට්‍රැටජිස් තියෙනවා. දැන් අවුරුදු 5කට කලින් VOD කියලා සිස්ටම් එකක් තිබුණේ නැහෙනි. කේබල් චැනලින් සිස්ටම් එකක් තිබුණේ නැහෙනි. හරිද? ඒ වගේම දැන් අවුරුදු 10කට කලින් මෙච්චර ෆෙස්ටිවල් සර්කිට් එකක් ලෝකේ තිබුණෙත් නැහැ. හරි මේ මෑත කාලේ තමයි දැන් ෆෙස්ටිවල්ස් 1000 ගානක් ලෝකේ තියෙනවා. මම හිතන්නේ අලුතෙන් එකතු වෙච්ච එක තමයි කොළඹ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල්. ඒක මේ ෆෙස්ටිවල් තමයි කිසියම් ෆිල්ම් එක කෙනෙකුට සර්වයිව් වෙන්න තියෙන අවස්ථාව. රයිට්? එතකොට මම උදාහරණයක් විදිහට මට මේ ෆෙස්ටිවල් වලට දාපුවාම සමහර ෆෙස්ටිවල් වලින් ස්ක්‍රීනින් ෆී එකක් හම්බෙනවා. ඒතර මගේ ඒ ෆිල්ම් එක බලන්න එන ඔඩියන්ස් එක ටිකට් ගන්නවා. ඒ වලින් තමයි ස්ක්‍රීනින් ෆී එක අපිට හම්බෙන්නේ. ඒ ස්ක්‍රීනින් ෆී එකෙන් තමයි ප්‍රොඩක්ෂන් කෝස්ට් එක කවර් කරගන්නේ. ඒක මාකට් එකක්. එහෙම නැතුව ඒ චිත්‍රපටිය බලන්නේ නෙමෙයි. ඒ චිත්‍රපටිය බලන්නේ නෙමෙයි මිනිස්සු මේ ලංකාව කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ සියලු උදාහරණයක් මම කියන්න මට ප්‍රොඩියුසර්ස්ලා දෙන්නෙක් ඉන්නා මේ ෆිල්ම් එකට. ෆ්‍රෙන්ච් ප්‍රොඩියුසර්ස්. එක්කෙනෙක් ලංකාව ගැන දන්නේ සුනාමිය ගැන විතරයි. එයර් ඉන්ඩියා ලංකාව ගැන දන්නේ නැහැ. බට් එයා මගේ ප්‍රොජෙක්ට් එක රොටර්ඩෑම් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ මාකට් එකේදී කියෙව්වා. කියවුවට පස්සේ එයාට ආසයි තුන එයා ඒකට ඇටැච් වුණා. එච්චර. එහෙම ඇතෙන්ද ඒවලට ඔව් පොලිටිකල් එජෙන්ඩාස් තියෙන්න පුළුවන් ඒ ඒජන්සිස් වලට. නමුත් මට කියන්න පුළුවන් අද වෙනකන් මගේ කිසි ෆිල්ම් එකකට එහෙම කවුරුත් බලපෑමක් කරලා නැහැ. රයිට්? මම මේ අලුත් ෆිල්ම් එකේ මගේ ස්ක්‍රිප්ට් කන්සල්ටන්ට් විදිහට මම වැඩ කරේ ෆ්‍රෙන්ච් ස්ක්‍රිප්ට් ඩොක්ටර් කෙනෙක් ෂාක් අක්කොති කියලා. ආරිම ප්‍රසිද්ධ කෙනෙක් ජෙරුසලම් වල මාස 7ක් ය. කවදාවත් එයා මට කිව්වේ නැහැ ඔයා මේක වෙනස් කරන්න ඕනේ මේක වෙනස් කරන්න ඕනේ මේක වෙනස් කරන්න ඕනේ කියලා. එයා මාත් එක්ක ඩයලොග් එකක් ඇති කරගත්තා කොහොමද මේ මූලික අරමුණ ඒක ෆිල්ම් එකක් වෙනවා ඒක චිත්‍රපටියක්ද ඒක බලන්න පුළුවන්ද ඒක ෆිල්ම් එකකට අවශ්‍ය කරන මූලික ප්‍රින්සිපල්ස් ඒකේ තියෙනවද ඒක මූලික ඇස්තෙටික් වැලියුස් ඒකේ තියෙනවද ඒක කියන්නේ ඒක තමයි මූලිකම දේ විදිහට මට පේන්නේ ඒ ඇරෙන්න ඔය උදාහරණයක් විදිහට ගමු වංගිස අපි රටේ හැමෝම කැමති සින්දු අහන්න කවුරුත් කැමති නැන්නේ පියෝ මියුසික් අහන්න. මේ කිසිම channel එකකින් ලංකාවේ තියෙන කිසිම channel එකකින් සිම්පනි එකක් පෙන්වනවාද? සොනාටා එකක් පෙන්වනවාද? කැන්ටාටා එකක් පෙන්වනවාද? නෑ. හැබැයි ඇයි ඒගොල්ලෝ පෙන්වන්නේ නැත්තේ? ඒගොල්ලෝ හිතනවා පොදු සමාජය ඒවට කැමති නෑ. ඒක නිසා ඒගොල්ලන්ට marketing value එකක් නෑ. ඒගොල්ලන්ගේ marketing ideology එකකින් හරිනේ ඒක. හැබැයි musician කෙනෙක් ඉන්නවා එයාට ඕන සිම්පනි එකක් හදන්න. එයා සිම්පනි එකක් හදුවාම කාටද පෙන්වන්නේ? සීමිත පිරිසකට. එහෙම නැත්නම් යාට වෙන කොහේ හරි ඔඩියන්ස් එකක් ඉන්න වෙන රටක. රයිට්? වෙන රටවල ඒ කාලෙත් එහෙම තමයි. සිම්පනිස් හදපු මියුසිෂන්ලා. උදාහරණයක් විදිහට ඉගෝ ස්ට්‍රැවෙන්ස්කි කියන එක්කෙනාට. රුසියාවල යාට ලොකු මාකට් එකක් තිබුණේ නැහැනේ. යාට තිබුණේ වෙන රටවල මාකට් එකක්. නමුත් එයා හැදුවා මියුසික්. රයිට්? ඒ වගේ තමයි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත්. ඒ කියන්නේ මම හදන්න කැමති මම හදන්න කැමති චිත්‍රම. එහෙමනම් මට රජ කතා හදන්න ඕන මම මෙච්ච දුක් ඉඳගෙන ඉගෙන ගන්න ඕනේ නෑනේ. මම අවුරුදු 37ක් වෙලා මම තාම සිනමාව ඉගෙන ගන්නවා. මම මේ වගේ චිත්‍රපටි හදන්න ඉගෙන ගන්න ඕනේ නෑ ඒක. පොඩි එකක් එන සංජීව. ඒ කියන්නේ මට හිතෙනවා සංජීව මට හිතෙනවා ඔයා මේ වැරදි අවබෝධයක ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ ඔයා මේ විවෘත කරලා තියෙන දොරකට තට්ටු කරන්නේ. මම නැහැ. මම නැහැ. ඔව් ඔව්. මම කියන්නේ වංගිස මතු කරපු එක නෙමෙයි. ඔව්. මං කියන්නේ සමාජය ඇතුලේ තියෙන පොදු අවකාශය ගැන මම මේ කතා කරන්නේ. ඔව් ඒක තමයි. රයිට්? මට මේ වංගිසත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. නෑ මං කියන්නේ ඔය ප්‍රශ්නේ පොදු අවකාශයේ තියෙන ප්‍රශ්නය ඇයි මේගොල්ලෝ චිත්‍රපටි හදන්නේ කියන එක. රයිට්? ඒ කාටද මේ චිත්‍රපටි හදන්නේ කියන එක. එතකොට අපි කතා කරන්නේ මේ පොදු අවකාශයේ තියෙන ප්‍රශ්නෙට. ඉතින් වංගිස මතු කරේ මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන අපි ඒක සලකා බැලිය යුතුයි කියලා. මං ඒකටයි මං උත්තර දෙන්නේ. නෑ මම ඒකම නෙමෙයි. මම මතු කරේ. ඒ කියන්නේ මම මම මතු කරේ දැන් ඔහොම ඔව් ওই ප්‍රශ්නේ තියෙනවා ওই විවේචනේ තියෙනවා නමුත් ওই විවේචනය මම හිතන්නේ නැහැ මෙතනින් අපි කවුරුත් පිළිගන්නවා කියලා. හරි. නමුත් ඒ වුණාට ඒ විවේචනය කොනක තියෙනවා යම් කිසි විදියක ඇත්ත ප්‍රශ්නයක්. ඒ ඇත්ත ප්‍රශ්නේ ඒක මම කිව්වේ ඒ ප්‍රශ්නේට සමහරට ඔයාට ඍජුව සිනමාකරුවෙක් ලෙස ඔයාගේ භූමිකාව සිනමාකරුවෙක් ලෙස සංජීව කෝ ෆිල්ම් එක උත්තර දෙන්න බැරි වෙයි. නමුත් සංජීව සිනමාව ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙක් ලෙස අපි සාකච්ඡා කරමු කියලා මම යෝජනා කරන්නේ. මේ ඒ තමයි දැන් අර අපි කියපු, ඒ කියන්නේ අපි විකල්ප සිනමාවක් වෙනුවෙන් පෙනී සිටිනවා නම්
मंगेम मोड विधियट हंडको इकन ऐ अभी ओया चित्रपटी किरी मे अर मुन मुखद हर इक हूमहन पुलवाणे दुकटे अभी किम इसला अभी मम हितनवा दमेक वरदी वेन्न पुलवा दंगता अभी हमोम आस गरुकरण पेराटे प्रवीण सिनेमा कर अशोक हंद गम गम अशोक हंद गम गे सिनेमा तुल ओहू की वा एक देशपालने आती नो कि अदहस ने ඔහුට තියෙනවා යම් කිසි විදියක මේ සමාජයේ සමහරට මේ මේ මම මේ බොහොම රළු අර්ථකථනයක් දෙන්නේ ඒකට හඳගමක් කියන්න ඕනේ නැහැ මගේ අර්ථකථනය අපි හිතමු සමාජයේ යම් කිසි ආකාරයක මතවාදී පෙරලිය ඇති කිරීම මිනිසුන්ගේ මිනිසු ලෝකයේ දකින්න ආකාරය වෙනස් කිරීම නැතිනම් ඒගොල්ලන්ට පෙනෙන ලෝකය වෙනුවට වෙන ලෝකයක් පෙන්වීම සැලසීම ඒ වගේ අරමුණක් එතකොට ඒකේ එක්තරා කොනක තිබුණා මේ චිත්‍රපටි බල්ල ඉවර වෙලා අපේ රටේ යම් කිසි විදියක සමාජ පරිවර්තනයක් වෙයි කියලා. දැන් මම හිතන මම යෝජනා කරපු එක තමයි දැන් අද වෙනකොට අපිට ඔය අර්ථයෙන් ඍජුවම සිනමා හටි හදන්න බෑ කියලා මං කියන්නේ. ඒ කියන්නේ අපිට අරමුණු තියෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපි හිතමු දැන් මම පොතක් පරිවර්තනය කරොත් එහෙම මම හිතනවා මේ පොත කියවලා සෑහෙන සමාජයේ වෙනසක් වෙයි කියලා. අපි හැමෝම හිතන්න පුළුවන් පුද්ගලිකව. නමුත් අපි මේ චිත්‍රපටිය කරන්නේ අපි හිතුව මෙහෙම දැන් කෙනෙකුට X කියන සිනමාකරුවාට තිබුණා නම් ඔහුට තිබුණා තෝරා ගැනීම දෙකක් එක්කෝ සිනමාකරුවෙක් වීම එහෙම නැතිනම් සමාජ දේශපාලන ක්‍රියාදරයක් වීම ඔහු හිතුවා මට මේ වෙලාවේ වඩාත් හොඳින් කරන්න පුළුවන් වෙන්නේ සිනමාකරුවෙක් වුණොත් අර වැඩි හොඳට කරන්න පුළුවන්. ඒ අර්ථයෙන් මම හිතන්නේ සිනමාකරුවෙක් වෙන්න බෑ. ඒ කියන්නේ සිනමා පට කරා කියලා අපි ඔය කියන විදිය සමාජ පෙරලියක් වෙන්නෙත් නැහැ. සමාජ පෙරළිය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයම බරපතල විදියට අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒකට තිබුණු සම්භාව්‍ය අර්ථකථන බිඳ වැටලා තියෙනවා. ඒකේ අති මූලධාර්මික ප්‍රශ්න සමූහයක් තියෙනවා අපි ඉස්සෙල්ලා එළියට ගන්න ඕනේ දේවල්. එහෙම තත්ත්වයක් ඇටදී සිනමාව මම ඒක තමයි මම කියන්නේ. මම ඒක නෑ කියනවා නෙමෙයි. ඒ කියන්නේ මම හිතනවා ඔව් සිනමාව කියන්නේ මේකේ අත්‍යවශ්‍ය අංගයක්. සිනමාව කියන එක ඇතුලේ මේ ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහර ලාට මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙච්චර කල් තිබුණේ भूमिकावन पीलीवेल तीन मेहमान सिनेमा करवा विसी देशपालन विप्लवेट उदौक वगे काम सरल दैंग समाटे भूमिकावन अनीपत्तवेन्नपुल दैंग सिनेमा करवा विसी अर समाज पेरलिय समाज विपर्यास समाज परिवर्तने पीलीबंद अदहस समाटे इतुर्वेला एक अवकाश याकवेन्नपुल सिनेमा इतन दैंग मम उदाहरण याकर मे धनुष्क आयतने मम नोनील वशे ගිහිල්ලා එතන එකතු වෙලා මේ මමත් මහන්සිලා වැඩ කරන මොකද මට හිතෙනවා ඒ ඒ ඒ අවකාශය තුල අපිට ඔය සාකච්ඡාව කරන්න පුළුවන්. ඉතින් ඔව් ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි මම යෝජනා කරන්නේ අපි මේ අපි කලාව තුල මොකද්ද කරන්න කියන සාකච්ඡාව කරමු. ඒකයි මම කිව්වේ මම මේ මගේ මූලික ප්‍රශ්නය මේ වංගිස ඒ කලා ඒ සිනමා කලාව පිළිබඳ න්‍යායාත්මක तले दार्शनिक तले प्रश्न मतुकर मे विलाय मगे सिनेमा देट प्रश्ने मगे एत प्रश्न मे उदार मतुकर बुदेक् सह धनुष्क मतुकर मतुकर बुदेक् एक मम फिल्म विधिट अभी कुहमद सवाई वेन्न मे रटे मौलिक मदे मेके चित्रपटी हदेन सल इंडस्ट्री तीयनो धनुष्क क्यू आगे वे कलात्मक भाविताव मतुकर एक फिल्म मेककेट එහාගේ තත්ත්වය ඒක වෙන වෙන අය ඒ කියන්නේ විචාරකයෝ තියරටිස්ලා ඒගොල්ලන්ගේ කාර්යභාරය නම් මේ වෙලාවේ අපිට තියෙන ප්‍රශ්නය චිත්‍රපටි කොහොමද හදන්නේ කියන එක right මේ ප්‍රමාණාත්මක චිත්‍රපටි කොහොමද හදන්නේ මේ රටේ කියන එක ඒක තමයි මම මේ වෙලාවේ පෙනී ඉන්න ප්‍රශ්නේ උදාහරණයක් විදිහට මට වැදගත්ම ප්‍රශ්නේ මෙතන මේ උදාහරණ චිත්‍රපටිය කොහොමද පෙන්වගන්නේ කියන එක මට වැදගත් මේ වෙලාවේ ලංකාවේ චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි පෙන්වන සිස්ටම් එක පිළිබඳ ප්‍රශ්නේ මට වැදගත්. මට වැදගත් සිනමාකරුවෙක් ලෝකෙ කොහෙවත් මෙහෙම දින 100 චිත්‍රපටි පෙන්වන සිස්ටම් එකක් ලෝකෙ කොහෙවත් නැහැ. right ලංකාව විතර. එතකොට ලංකාවේ සිනමා ශාලාවක චිත්‍රපටි දින 100ක් චිත්‍රපටි දිවුවොත් එහෙම අවුරුද්දකට චිත්‍රපටි 3යි පෙන්වන්න පුළුවන්. එතකොට සිනමා ශාලා කීයද තියෙන්නේ ලංකාවේ? සිනමා ශාලා 100 ගානක් තියෙන්නේ දැනට. එතකොට මේ හදන චිත්‍රපටි පෙන්වන්නේ කොහේද? චිත්‍රපටි පෙන්වන්න සිස්ටම් එක. මගේ ප්‍රශ්නේ ඒකයි. මම යෝජනා කරන්නේ අන්න ඒ වගේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්න ගැන මගේ කන්සර්න්. ඇත්ත මම ෆිල්ම් ඇකඩමි මම
ඇකඩමියකට මම කැමති මම ඒකයි ස්ටඩි කරන්නේ නමුත් මට මේ වෙලාවේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා අපේ සමාජයේ අපිට මතු කරගන්න සිනමා කරු විදිහට මම කියන්නේ මූලිකවම උදාරක චිත්‍රපට අවුරුදු 3ක් හදලා එතකොට එයාගේ ඉන්වෙස්ටර් මොකද වෙන්නේ එහෙම ඒ අපි හිතමු ලක්ෂ 100ක් චිත්‍රපටි වැය කරා නම් එයා අවුරුදු 3ක් නම් චිත්‍රපටි හදලා තින් අවුරුදු 3ට ලක්ෂ 100ක් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්ම නම් කීයක් හම්බෙනවද නේද අවුරුදු 100කට ලක්ෂ කීයක් හම්බෙනවද එයාට මාසෙකට ෆික්ස් ඩිපොසිට් එක එතකොට චිත්‍රපටි සංස්ථාවට ඇයි ඒක හිතන්න බැරි මේ පෙන්නන ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එකක් ගැන හිතන්න බැරි ලංකාවේ අවුරුදු චිත්‍රපටි අවුරුද්දකට චිත්‍රපටි 25ක් පෙන්න ගන්න බැරි නම් ඒක මොකද්ද වැඩි දැන් සංජීව දැන් ඔබ එකපැත්තකින් එකපාරක් කිව්වද දැන් අර කියන්නේ ඔබ සිනමා ඔබ නිර්මාණය කරන සිනමා බලන අයනේ ඔබ නිර්මාණය කරන්න කියලා ඒක ලංකාව විතරක් නෙමෙයි කියලා මට දැනුනේ නිකන් ලෝකෙ හැම තැනම හැබැයි ඔබ ආයෙ නැවත තව ලංකාවේ පෙන්වීම කියන ප්‍රශ්නේ පිළිබඳවත් අය ඔබට මම highly concerned ඒ ගැන මම මගේ චිත්‍රපටිය මට ලංකාවේ අනිවාර්යයෙන් පෙන්වන්න ඕන හරි ඕනෑම චිත්‍රපටි කරුවෙක්ගේ අරමුණ තමන්ගේ චිත්‍රපටිය තමන්ගේ භූමියේ තිරගත කරන එක ඒක උදාහරණයක් විදිහට ෂයිමින් ලියා තායිවානි එයාට මාකට් එකක් නැහැ තායිවානි හරිද එතකොට හොෂාවෝෂෙන් එයාට මාකට් එකක් නැහැ මේ අවුරුද්දේ බෙස්ට් ඩිරෙක්ටර් වෙච්ච එක්කෙනා ෂුවර් එකට මේ ෆිල්ම් එක කවුරුත් බලන ඇසසින් කියන එයාට මාකට් එකක් නැහැ තායිවානි හැබැයි ඒගොල්ලෝ රිලීස් කරන ඒගොල්ලන් ග්‍රැටේ ෆිල්ම් එක අපි චත්තුම් වීරසේතුගල් එයාගේ ෆිල්ම් වලට මාකට් එකක් නැහැ හැබැයි තායිලන්තේ එයා රිලීස් කරන ෆිල්ම් එක උදාහරණයක් විදිහට එයා දන්නවා එයාට මාකට් එකක් නැහැ හැබැයි එයා ඔය එයාගේ පාම් ඩියෝ දිනපු ෆිල්ම් එක අංකල් භූමි සති දෙකකට තමයි ප්ලෑන් කරලා පෙන්වුවේ මේ බැංකොක් සිටි එකේ සිනමාත් එක්ක එකයි මේන් තියටර් එකේ අරගෙන සති දෙකකට ප්ලෑන් කරලා පෙන්වුවා මොකද එයා දන්නවා එයාට අවශ්‍ය එයාගේ රටේ එයාගේ චිත්‍රපටයේ අඩුම තරමින් ඒ සමාජයේ එකට කැමති මිනිස්සුත් එක්ක බෙදා ගන්න මම ආසයි මගේ චිත්‍රපටිය මම කැමති අයත් එක්ක බෙදා ගන්න සහ මම කතා කරන අනිත් මම කැමති ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට මට ඇත්තටම මට ස්පිල්බර්ග්ගේ චිත්‍රපටියක් බලන්නත් පුළුවන් මට මේ ගස්වන් සාන්ගේ ෆිල්ම් එකක් බලන්නත් පුළුවන් දෙන්න ඔපොසිට් ලෙවල් එකේ දෙන්නේ එකම ඉන්ඩස්ට්‍රි එකේ හොලිවුඩ් වල මට ඒ ෆිල්ම් එක ක්‍රාෆ්ට් එකක් නම් මට ඒක බලන්න පුළුවන් හැබැයි මම ඒකට කැමතිද නැද්ද මම ප්‍රිය කරන සිනමාව ඒකද නැද්ද කියන එක මට සැලකිලිමත් නැහැ මම කැමති මේ රටේ චිත්‍රපටි හදනවා නේද මේ රටේ අපි කැමති චිත්‍රපටි හදන්න ඕනේ මේ චිත්‍රපටි හදෙන්න ඕන දැන් උදාහරණයක් විදිහට ධනුෂ්ක මතු කරපේක ඉන්ඩස්ට්‍රි එකක් තිබුණොත් තමයි ආර්ට් හවුස් සිනමා එකකට පවතින්න පුළුවන් කියලා මම දෙන්න හොඳම උදාහරණ කොරියාවේ කොෆි කියලා තියෙනවා කොරියන් ෆිල්ම් ඉන්ස්ටිටියුෂන් ඒකේ ඒගොල්ලෝ තියෙන ෆන්ඩින් ඒජන්සි එකක් ඒගොල්ලෝ කවදාවත් පිට කට්ටියට ෆන්ඩ්ස් දෙන්නේ නැහැ ඒ දෙන්නේ ඇතුලේ කට්ටිය කොහොමද ෆන්ඩ්ස් දෙන්නේ ඒගොල්ලෝ බ්ලොක්බස්ටර් ෆිල්ම්ස් අපි බොන් ජොන් හෝ හරි පාක් චාන් වූක් හරි තව වෙන කවුරු හරි හදන බ්ලොක්බස්ටර් ෆිල්ම් වලින් එනවනේ ටැක්ස් ෆී එකක් ඒගොල්ලන්ට එනවනේ අන්න ඒ ටැක්ස් ෆී එක ඒගොල්ලෝ ගන්නවා ඒගොල්ලෝ අරගෙන අර වොයිස් එකක් නැති ආර්ට් හවුස් ෆිල්ම් මේකර්ස්ලට ඒක දෙනවා එතකොට ආර්ට් හවුස් ඉන්ඩස්ට්‍රි එකත් කිසියම් ප්‍රමාණයකට සර්වයිව් වෙනවා මේගොල්ලොත් කිසියම් ප්‍රමාණයකට සර්වයිව් වෙනවා මේ දෙකම තියෙනවා ඒ කියන්නේ මම කැමති අපේ සමාජය කිසිම සිනමාකරුවෙක් බැහැර නොකරන තත්යකට මගේ කන්සර්න් එක ඉන්ඩස්ට්‍රි එක ඇත්තටම කියනවා දැන් ඉන්ඩස්ට්‍රි එක පවත්වාගෙන යාම සඳහා එක පැත්තකින් අපි මොකද්ද කරන්න ඕනේ කියන්නේ දැන් මේ බිහි වෙන නිර්මාණකරුවන් තමුන්ගේ නිර්මාණශීලීත්වය හරියාකාරව පාවිච්චි කරනවාද මේ රටේ මේ ඉන්ඩස්ට්‍රි එකක් දුවන්න නම් ඒක දේවල් ගොඩක් දේවල් තියෙන එක නිර්මාණශීලී ඕනේ කිව්වාගේ හයිරාක් එකක් හැදෙන්න ඕනේ වෙළඳ පොලක් හැදෙන්න මේ ඔක්කොම ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා සිස්ටම් එක මම කියන්නේ අධ්‍යක්ෂවරයෙක් ප්‍රොඩියුසර් කෙනෙක් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් කොහොම අපිට දැන් ඔය කීප දෙනෙක් ඇරෙන්න ස්ටෙරල් කිරි ඇලෙන්න ප්‍රොඩක්ෂන් ඩිසයින කියන කන්සෙප්ට් එකක් අපි දන්නේ අපි ප්‍රොඩක්ෂන් ඩිසයින කියලා කියන්නේ ආර්ට් ඩිරෙක්ටර් අර නැවත හරි ඒක ආර්ට් ඩිරෙක්ටර් ප්‍රොඩක්ෂන් ඩිසයින කියලා කියන්නේ එතකොට අපි යන්නේ ඒවයි අපි මතු කරගන්න ඕන ප්‍රශ්න කියලා මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් වෙනවා මගේ චිත්‍රපටි සංජීවර බලන්න අවස්ථාව ලැබුණොත් එහෙම අපි කොච්චර දුරට ප්‍රොඩක්ෂන් ඩිසයින් එකට ඇටෙන්ෂන් දීලා තියෙනවද කියන එක සංජීවර දකින්න පුළුවන් දැන් එතකොට මගේ චිත්‍රපටියේ නාරද ප්‍රොඩක්ෂන් ඩිසයින් එකේ පළවෙනි ෆිල්ම් එක
डीओपी की पलवनी फिल्म एक म्यूजिशियन की पलवनी फिल्म एक एडिटर की पलवनी फिल्म एक मगे पलवनी फिल्म एक पास दिन एक मे इंडस्ट्री का टेकत हुए बला है पास दिन एक मे इंडस्ट्री का टेकत हुए बला है ना फिल्म में कुछ तीन एक एडियट है नम तपिट मेक अरगे अन्न तेनक अभी लंका तीन पौद्गिक खरने वेच संस्कृति हदला तीन सर्किट दिख रिजेक्ट पास अभी तीन चित्रपट संस्थावे मैं अटैक करना मेक वेच पिपर रियास देवल हदेव नम ऐक्टिवली एक संबंध सविंजान कदम सिस्टम कीन प्रश्न मट तीन मिनसु एट मेक समय अभी तेने नेपाले वगे रटक उदाहरण नेपाले वगे रटक उंगे ए और ए रटे हदन फिल्म ए अवृद्ध को रिलीज कर हेम फिल्म हेम फिल्म वाले का डीसीपी नेपाल अभी वाट आर्थिक वशे पल्ले हेन रटक हेम हॉल का डीसी अभी हॉल एक हतल हतक वगे तीन इट तड़ इधन इट तड़ उंगक कड़ कड़ व्यवस्था तीन फिल्म हॉल तीन तेना खड़ते इतने रजे आयतने अमात्यांश खेदवा फिल्म हॉल तीन एक अभी व्यवस्था तीन नक्टिव अभी तीन फिल्म हॉल टीक डिजिटल अभी वेड करना प्रश्न लंगदी मन दिख संबंध संघवाद तीन नम मम संजीव की अरे मगे फिल्म के पास दिन आलोत मिनी यानी मगे फिल्म के एडियट एन नतीय सिद्धवे मट एडियट एन नतीक विरा इंडस्ट्री का पवाता हेमदाम मगे इरल कल सहन दी इंडस्ट्री का सी रटर कल मंकी इंडस्ट्री दी बल मिथन हम प्रश्न हम उदाहरण टैलेंट्स पहाक टैलेंट्स पहाक मे टैलेंट्स पहा यगोल्लांट फिल्म रिलीज कर बेरूनागोल विना जॉब एक्टेना मं इतोगे फिल्म के प्रोडक्शन डिजाइन फिल्म के आवत्तम प्रोडक्शन डिजाइन हंधन गे इंडस्ट्री इतोट तम आठ जॉब मंखें एक ये टैलेंट विनम गेट ओपन कर लेंगोल रेस्पॉन्सिबिलिटी मगे मगे फिलोसफी मट मम फेस्टिवल मार्केट वेड करना मगे ओलवे नह मम फिल्म मम हदन के अतर सिंधु तीन फैट तीन फिल्म हदन मंके मटे का लाल मगे विरुद्ध යම් කිසි පුද්ගලයන් කීපයක් විසින් නෑ මේක දුවන් එහෙම තැනක නවත්තන්න බලුවා මිෂන් වලට ඇවිල්ලා කියන මේක දුවන්නේ නවත්තන්න නමුත් ඒකත් එක්ක මං කියන්නේ මාව විතරක් બ્લોක් කරනවා කියන එක නෙමෙයි කියන්නේ પરම්පරාවක් විදිහටම එළියට එන්න තියෙන මිනිස්සු ටිකක් બ્લોක් කරලා දින හැමදාමත් අර පරණ වීල් එකේ මෙහෙම යනවා මිසක් තමයි ඒ අපි මූලික මෙතන තියෙන එක මූලික ප්‍රශ්නයක් අපේ ෆිල්ම් ඩිස්ට්‍රිබියුෂන්ස් වල තියෙන ප්‍රශ්නේ सांस्कृतिक परिभोजन सिद्ध कर अब ओकोहमेन राट वाल सिद्धवेन विधि वेन राट वाल ना दवसट फिल्म हतराक रीशेड्यूल कर इतकोट ऑपर्चुनिटी हतराक तीन डिरेक्टर्स हतर देने इतकोट इत इंडस्ट्री का पे हतर देने लंगट ऑडियंस चॉइस मम कमती नारद मगे हेन्देव गतकर ओब नब एक् मम तोरगा दवाल्ट तीन चित्रपाटी रईट महाराज अजासत हेम नेता मम उदय तीन चित्रपाटी बल ऐके मे अभी बला बलपुआम पेन एक कलचरल मोनोपोली अभी लंग तीयन सह एक ईट वड मटहते
මේ අර සංස්කෘතික මුග්ධභාවයේ ලක්ෂණයක් විදිහටයි මට නම් පේන්නේ. මේක පැත්තක මං හිතන්නේ දැන් සංජීව ගොඩක් කලකට මේ ඉන්ඩස්ට්‍රි එකේ පැවැත්ම පිළිබඳව කොහොමද කියන එක පවත්වාගෙන යන්නේ කොහොමද කියන දේ කතා කරනකොට වංගීස මං හිතන්නේ මේ මේ අන්තර්ගතය එහෙම නැත්නම් සිනමාව කා සඳහාවිද මේ මොකද්ද මේක නිර්මාණය වෙන්නේ කියන තව අදහසක්. මේ 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 දෙකක් එකතැන එනවා මේ සිනමාවේ පැවැත්ම වෙනුවෙන්. මොනවාද ඔබට මට කියන්න තියෙන දැන් සිනමාව කියන එක දැන් සංජීව කතා කරන න්‍යායාත්මක වශයෙන් සහ අන්තර්ජාතික මට්ටමින් මොකද්ද වෙන්නේ කියන එක සහ මේකේ තියෙන දාර්ශනික පසුබිම පිළිබඳව වංගීෂ කතා කරනවා. දැන් මම කියන්න කැමතියි දැන් අපි මේ සිනමාව කියන එක පැවැත්මල දාර්ශනික න්‍යායාත්මක సౌందర్యාත්මක තාක්ෂණික මේ හැම දෙයක්ම එකතු විය යුතුයි. එතකොට දැන් සංජීව සඳහන් කරා වගේ මේ ඕල්ටර්නේටිව් සිනමා කියන එකට ෆන්ඩ් කරන්න කමර්ෂියල් සිනමාවක් තියෙන්න ඕනේ. දැන් ඒකෙන් ෆන්ඩ් එකක් එන්න ඕනේ. එතකොට ඒ ෆන්ඩ් එකක් ලාභ ලබන කර්මාන්තයක් තිබිය යුතුයි. එතකොට අපිට වෙලා තියෙන්නේ අපි හැමෝම ලාභ ලබන කර්මාන්තයක් දිනු කරන්න උත්සාහ නොකර ලාභ ලැබූ කර්මාන්තයකින් ෆන්ඩ් එකක් එනකම් බලන් ඉන්න තත්ත්වයක් තියෙනවා තරුණ සිනමාකරුවන්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා රජයක් විසින් හරි සර්කිට් එකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් විසින් අපිට ෆන්ඩ් කරයි අපි කැමති විදිය සිනමාවක් කරන්න කියලා. එතකොට කවදාවත් මං හිතන්නේ අපි උත්සාහ කරනවද කමර්ෂියල් සිනමාවක් ඩෙවලොප් කරන්න. කමර්ෂියල් සිනමාවක් ඇති කරන්න මොකද්ද අපේ තියෙන උත්සාහය? එතකොට අපි හැමෝම ආර්ට් හවුස් ෆිල්ම්ස් හදන්න ගියොත් ඊළඟට ඊළඟ පරම්පරාවේ එනකොට කමර්ෂියල් සිනමාවට මොකද්ද වෙන්නේ? එතකොට තරුණ සිනමාකරුවන් කොහොමද මේක කරන්නේ? දැන් වෙලා තියෙන්නේ මොකද්ද? සිනමාවේ තියෙන දැන් අපි බලුවොත් එහෙම අන්තර්ජාලය හරහා YouTube තියෙනවා ගොඩක් platforms තියෙනවා films පෙන්වන්න VOD video on demand ඒ වගේ platforms ගොඩක් තියෙනවා. දැන් මේක ඇතුලේ අපි ගත්තොත් එහෙම තරුණ සිනමාකරුවන් අතර දැනට ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද මම පෞද්ගලිකව කැමති ලංකාවේ సౌందర్యාත්මක න්‍යායාත්මක දාර්ශනික හොඳ commercial සිනමාවක් කියනත වාණිජ්‍යමය සිනමාවක් කර්මාන්තයක් ගොඩනගෙනවට ඒකට ඒක තමයි මගේ මූලික පරමාර්ථය. එතකොට එහෙම එකකදී දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපි ගොඩනැගිලා තියෙනවා මේ ෂෝට් ෆිල්ම් කන්සෙප්ට් එක. يعني කෙටි චිත්‍රපටි කන්සෙප්ට් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ෂෝට් ෆිල්ම් කන්සෙප්ට් එක හරහා වෙලා තියෙන්නේ මොකද්ද? අද වෙනකොට මේක සමහරු භාවිතා කරනවා ෆීචර් ෆිල්ම් එකකට යන්න ඉස්සෙල්ලා පොඩි ටෙස්ට් එකක් විදියට භාවිතා කරනවා. සමහරු මේක භාවිතා කරනවා තමන්ට ප්‍රොඩියුසර් කෙනෙක් හොයාගන්න අවශ්‍ය වෙනකොට හරි ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න අවශ්‍ය වෙනකොට ෂෝට් ෆිල්ම් එකක් කරලා තමන්ගේ ටැලන්ට් එක මොකද්ද තමන්ගේ මොකද්ද ටෙක්ස්චර් එක මේ ෆිල්ම් එකේ කියන එක පෙන්වන්න මේ ෂෝට් ෆිල්ම් එක භාවිතා කරනවා. එතකොට අද වෙනකොට ලංකාවේ මේ ෂෝට් ෆිල්ම්ස් වලට මාකට් එකක් හැදිලා නැහැ. හරි ෂෝට් ෆිල්ම්ස් වලට වාණිජමය වශයෙන් ඉන්ඩස්ට්‍රි එකක් ඩෙවලොප් වෙලක් නැහැ. අන්තර්ජාතික මට්ටමේ ලොකුවට ඒක තියෙනවා කියලා මම කියන්නේත් නැහැ. එතකොට දැන් වෙලා තියෙන්නේ අපි බොහෝ තරුණ සිනමාකරුවන් අපි අපේ ඉතිහාසයත් එක්ක බලමු සහ අද දිහා බැලුවහම අමාරුවෙන් දඟලලා මහන්සි වෙලා ෂෝට් ෆිල්ම් එකක් හදනවා. ඇත්තටම බැලුවහම මේ අය වැය කරන ශ්‍රමය වැය කරන ධනය මේ හැම එකම දිහා බැලුවහම මේ කාලයත් එක්ක ඒ අයට පුළුවන් ෆීචර් ෆිල්ම් එකකට යන්න. නමුත් අර පොඩි පසුබෑමක් තියෙනවා මේ ෂෝට් මම ඉස්සෙල්ලා ෂෝට් ෆිල්ම් එකක් කරලා බලනවා මේක පොඩි බයක් ඇති කරගෙන තියෙනවා. නමුත් තාක්ෂණික අතෙන් අද වෙනකොට ඉන්ඩස්ට්‍රි එක වෙනස් වෙලා තාක්ෂණය ඉතාම කුඩා වෙලා يعني තාක්ෂණය ඇඩ්වාන්ස් වුණාට පරිභෝජනය ඉතාම සරල වෙලා තියෙනවා. ඉතින් මේක හරහා අපි ෂෝට් ෆිල්ම් එකක් කරලා සිනමා කෘතියක් කරන්න තියෙන පිපාසාව සංසිඳවාගත්ත බොහෝ අය ඉන්නවා. එතකොට එතනින් අර ඒ ඒ ඒ සංසිඳවා ගන්නේ සංජීව වගේ අය නෙවෙයි. ඒ ඒ සංසිඳවා ගන්නේ අර කමර්ෂියල් සිනමාවට එන්න හිටපු අය. සංජීව ෂෝට් ෆිල්ම්ස් එකක් දෙකක් කරලා සංජීව ප්ලෑන් එකක් හදාගෙන යනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ෆීචර් ෆිල්ම් එකක් හදලා ආර්ට් හවුස් ෆිල්ම් වලට එනවා. නමුත් අර කමර්ෂියල් සිනමාවට එන්න බලාපොරොත්තු වෙන අය ෂෝට් ෆිල්ම් එකක් කරලා ඒ ගමන එතනින් නතර කරගන්න අවස්ථාවක් තියෙනවා. සහ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ ෂෝට් ෆිල්ම් එකත් එක්ක දැන් මියුසික් වීඩියෝස් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ මියුසික් වීඩියෝ එකත් ලොකු එක්ස්ප්‍රෙෂන් මීඩියම් එකක් හැටියට සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? තමන්ගේ ජීවිකාව ගැටව ගහගන්න කරනවා. මොකද මුදල් එන්නේ මියුසික් වීඩියෝස් වලින්. ඊට පස්සේ මේ පිපාසාව සංහිඳවා ගැනීම සඳහා ෂෝට් ෆිල්ම්ස් හදනවා. එතකොට කවදාවත් මේ අය අතින් ෆීචර් ෆිල්ම් එකක් හැදෙන්නේ නැහැ. එතකොට ඉන්ඩස්ට්‍රි එකට එකතු වෙන්නේ නැහැ.
එතකොට මේ අයට සිද්ධ වෙනවා එක්කෝ මියුසික් වීඩියෝ කර කර ඉන්න එහෙම නැත්නම් ඒ අය තමයි අපි දකින්නවද ඇඩ්වර්ටයිසින් ඒජන්සිස් වල වැඩ කරනවා පරිම ඒ කියන්නේ ඒ අයගේ තියෙන තාක්ෂණික දැනුම ගත්තොත් අද ඉන්න තරුණ ඒ සිනමා කරුවන්ගේ තියෙන තාක්ෂණික දැනුම න්‍යායාත්මක දැනුම ඉතාම ඉහළයි කතන්දර කියවීමේ හැකියාවත් ඉතාම ඉහළ එකක් තියෙනවා දැන් මම කලින් සඳහන් කරා සාහිත්‍යයෙන් ඈත් වෙලා තිබුණාට මේ පොඩි කතන්දර කියනවා අපි බලුවොත් එහෙම YouTube එකේ අද ලංකාවේ හදලා තියෙන මියුසික් වීඩියෝස් දිහා බලුවොත් ඉතාම ඉහළ ගණන ඒවා තියෙනවා නමුත් ඇයි මේ අයගෙන් ෆීචර් ෆිල්ම් එකක් එන්නේ නැත්තේ ඇයි මේ ඉන්ඩස්ට්‍රි එක දුරස් කරලා තියෙන්නේ එතකොට උදාහරණ කිව්වා වගේම මේක ඇතුලේ තියෙන පොඩි මොනොපොලි එකක් තියෙනවා මාෆියාවක් මේක ඇතුලේ තියෙනවා නමුත් මේ මාෆියාවක් තිබුණා කියලා ඒකෙන් ගැලවිලා ඈත් වෙලා ඉන්නේ නැතුව තරුණ සිනමාකරුවන් ටික හරි එකතු වෙලා මේක අවබෝධ කරගත යුතුයි මේ වාණිජමය සිනමාවක් හැදීම විතරයි තවදුරටත් ලංකාවේ සිනමාව ඉතුරු වෙන්න හේතුව මම කියන්නම් තව විශේෂම කාරණයක් දැන් බූසාන් සිනමාවල මේ පාර මෙවර ඔස්කා සම්මානවලේ ඔස්කා අධ්‍යක්ෂවරිය එයා සහභාගී වෙලා මැගසින් එකක කියවුවා ප්‍රෙසිඩන්ට් සභාපතිනිය එයා සහභාගී වෙලා තිනවා එයා සඳහනක් කරලා තිබුණා දැන් මේ වාර ප්‍රසන්න ජයකොඩිගේ චිත්‍රපටය තියෙනවා බූසාන් සිනමාවලුයි. එයා සඳහනා කරලා තියෙනවා විමුක්ති ජයසුන්දර වගේ සිනමාකරුවෝ ඉන්නවා ප්‍රසන්න ජයකොඩි වගේ අය ඉන්නවා. දැන් මේ අයගේ සිනමා කෘති ඇයි ඔස්කා සම්මානවලට එන්නේ නැත්තේ කියන එක. මොකද ඇයි උදාහරණයක් විදිහට උගන්ඩාව ගන්න. උගන්ඩාවේ ලංකාව වගේම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන්නේ. අවුරුද්දකට හැදෙන චිත්‍රපට ප්‍රමාණය 10-20ක්ට අඩු ප්‍රමාණයක් හැදෙන්නේ. හැබැයි හැම අවුරුද්දෙම ඔස්කා වලට සබ්මිෂන් එකක් තියෙනවා. ඔස්කා වලට සබ් ෆිල්ම් එකක් සබ්මිට් කරන්න නම් ඒක ගවර්න්මන්ට් බොඩි එකෙන් රාජ්‍ය මට්ටමින් කමිටි එකක් හදා ගන්න ඕනේ මේ කමිටි එක හරහා තමයි මේ චිත්‍රපටය සබ්මිට් වෙන්නේ ඒක කරන්න අපි ඒක මත කරගෙන ඒක කරන්න ඕන පළවෙනි නිර්ණායක තමයි ඒ රටේ කමර්ෂියලි ෆිල්ම් එක රිලීස් කරන්න ඕනේ එක දවසක් ඊට පස්සේ ඒ ගවර්න්මන්ට් එකේ කියන්නේ අනුම කියන්නේ ඒ සිනමාව පාලනය කරන ආයතනය තියෙනවා ඒ ආයතනය තමයි මේක නොමිනේට් කරන්න ඕන ඔස්කා වලට ඒතකොට ලංකාවේ චිත්‍රපට සංස්ථාව කවදාවත් ඒක කරලා නැහැ මං හිතන්නේ ලෙස්ටර්ගේ ෆිල්ම් එක ලෙස්ටර් ජේම්ස් පීරිස් කේ වැකම් ද වලව ඒක විතරමයි ගානක් නමුත් දැන් කියන්නේ ඛේදවාචකයේ තමයි කැමරා දෝ සම්මාන ලැබිලා තියෙනවා සංජීව චිත්‍රපට වල සම්මාන අන්තර්ජාතික සම්මාන ලැබිලා තියෙනවා ඉතාම උසස් සම්මාන ලැබිලා තියෙන චිත්‍රපට ලංකාවේ තියෙනවා නමුත් දැන් ඔස්කා කියනක හඳුන්වන්නේ ඒක පොඩි කමර්ෂල් ෆෙස්ටිවල් එකක් එතකොට සෙරමනි එකක් එතකොට කමර්ෂල් අවෝඩ් සෙරමනි එකක් ඇතුලේ ඇයි අපිට තනක් නැත්තේ අපි ආර්ට් හවුස් සිනමාව ඇතුලේ හදාගෙන තිනවා නම් ඇයි අපි අතෙන් ටාගට් කරන්නේ නැත්තේ කියන එක. එතකොට අපි ඒක හිණයක් වෙච්ච තරුණයෝ නැද්ද අපේ රටේ? අපේ රටේ තරුණයන්ට තියෙන කාන් හිණේද? අපේ රටේ තරුණයන්ට තියෙන වෙනිස් හිණේද? බර්ලින් හිණේ විතරක්මද? බූසාන් හිණේ විතරක්මද? ඇයි ඔස්කා හිණයක් තියෙන තරුණයෝ අපේ රටේ නැත්තේ? ඉතින් ඒක නැත්තේ නෙවෙයි. ඒ තරුණයෝ ටික තමයි අද වෙනකොට මියුසික් වීඩියෝස් හදන්නේ. ඒ තරුණයෝ ටික තමයි ඉතාම උසස් ෂෝට් ෆිල්ම්ස් හදලා YouTube එකට දාන්නේ. ඉතින් ඒ අයට පරිසරයක් හැදෙන්න. වැඩි වෙලාවක් නැහැ අපිට. ඉතින් ඒ නිසාම දැන් අපි එක පැත්තකින් කතා වුණා ඉන්ඩස්ට්‍රි එකේ පැවැත්ම කොයි විදිහට වෙන්න ඕනද කියලා යම් යම් වෙනස්කම් ප්‍රශ්න පිළිබඳව ගොඩක් කතා බහ වුණා. එතකොට වංගීස මතුකලා ගොඩක් කරාට මේ සිනමා නිර්මාණ අතීතයේදී සමාජ ප්‍රගමණය වෙනුවෙන් භාවිතා කරමු කියන අදහසක් තිබ්බා. දැන් ඒක වෙනස් වෙලා අනිත් පැත්තට කරේ දැන්. එතකොට මේ මතවාදී මේ තලයේ කොහොමද මේක සිද්ධ වෙන්න ඕනේ? ඒ වෙනස්කම කොහොමද බලපාන්නේ මේ මේ රටේ මේ කියන මේ සිනමා විදිහට යම් සඳහනකට නවපර පුටෙන්න? මම කැමති ඔබෙන් පටන් ගන්න මේ කාරණාව. මෙහෙමයි දැන් ඒ කියන්නේ දැන් මගේ ප්‍රශ්නේ තමයි මම පිළිගන්නවා කිසිදු කොන්දේසියකින් තොරව සිනමාව පවතින නම් සිනමාව කර්මාන්තයක් විදිහට තියෙන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද අපි ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් කියන වචනේ තමයි ධනවාදය කියන එක. මේ ධනවාදී සමාජයක ජීවත් වෙන්නේ. එතකොට මේකේ කර්මාන්තයක් ලෙස පවතින්නේ නැත්නම් මහජනයා එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ නැහැ සිනමාවට. දැන් එතකොට සිනමා කරුවෙක් ලෙස අඳුර අපි කියමු සංජීවට මේ සිනමා කර්මාන්තයේ කොහොමද අපි යලි නගා සිටවන්නේ හෝ ඒක වඩා කාර්යක්ෂම කරන්න කියන ප්‍රශ්නේ ප්‍රමුඛ වීම ඉතාම සාධාරණයි. නමුත් දැන් මට මම ඒක එකඟ වෙමින් මම කියන්නේ ඊට අමතරව දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි අපි විසඳගන්න ඕනේ තව එකක් තියෙනවානේ දැන්. ඔව් සිනමා අපි කියමු සිනමාකරුවන් පැවතිය යුතු බව පිළිගන්නවා නම් එසේ නම් කර්මාන්තේ පැවතිය යුතුයි. එතකොට අර ප්‍රශ්න ටික ඔක්කොම විසඳගන්න ඕනේ. ඒත් අපි ටිකක් අහුවොත් එහෙම දැන් අපි සාමාන්‍ය මිනිස්සු විදියට දැන් සිනමාකරුවන් නැයි පැවතිය යුත්තේ ඒ ප්‍රශ්නෙත් තියෙනවානේ. විනාසා කරන්න පුළුවන් නේද? මේ පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් ක්‍රිකට් මේ ලෝකේ නැති වුණා කියලා. දැන් ක්‍රිකට් නැති වුණා කියලා අපිට ජීවත් වෙන්න බැරි වෙන එකක් නෑ නේද මේ ලෝකෙ ඉතුරු වෙයි. හරි. එතකොට
සිනමාකරුවන් පැවති යුතුයි කියලා අපි කියන්න නම් අපි දෙන්න ඕනේ ඒක පැවැත්ම සඳහා වෙන්නේ රීසන් ෆෝ එක්සිස්ටන්ස්. තව පැවැත්ම සඳහා හේතුවක් දෙන්න ඕනේ. අන්න ඒ කාරණේ තමයි මම හිතන්නේ අර මම කියන මම යෝජනා කරන මම විතරක් නෙමෙයි ගොඩක් අය යෝජනා කරන ප්‍රවේශය අපි සැලකිල්ලට ගත යුතුයි. මම කියන්නේ ඒක එකම දේවි. ඒක අනිවාර්යෙන් එකම දේ නෙමෙයි ඊට වඩා ප්‍රමුඛ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒකත් ප්‍රශ්නයක් මට නම්. එතකොට ඒ ප්‍රශ්නේදී මම ඉස්සෙල්ලත් කිව්වාගේ මම හිතන්නේ නැහැ ඒක සිනමා කරුවන්ගෙන් උත්තර ගත යුතුයි කියලා. නමුත් අපි සමාජයක් විදිහට සාකච්ඡා කරන්න ඕනේ සහ අපි මහජනයා එක්ක අවංක ගනුදෙනුවක් කරන්න ඕනේ මේ 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 ප්‍රශ්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ දැන් අපේ රටේ තියෙන මම දකින ප්‍රධාන දෙයක් තමයි මේ මේ ප්‍රශ්නේ ඇත්ත තැන අපි කියන්නේ. දැන් උදාහරණයක් මම පොඩි කෙටි උදාහරණයක් කියන්නම්. දැන් ඔය මේ ටික වෙන උදාහරණයක් මේක. දැන් ඔය මේ එක්සත් ජාතීන්ගේ යෝජනාව පිළිබඳ සාකච්ඡාවේ දැන් ඕකේ ප්‍රධාන දැන් සිංහල සමාජයේ තියෙන විවාදය ගත්තාම ඒකේ කොටස් දෙපැත්ත තමයි ආණ්ඩුව ඇතුළු පිරිසක් කියනවා මේක මේ මොකද්ද දෙමුහුන් අධිකරණයක් ගැන සඳහනක්වත් නැහැ කියලා. ඊට පස්සේ ඒකට විරුද්ධ පාර්ශවය කියන එක තමයි මේක දෙමුහුන් අධිකරණයක් පැහැදිලිව තියෙනවා. එතකොට දැන් මම දැන් මේ එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය යම්කිසි ආකාරයකට සාධනීයව දකින්න පුද්ගලෙ. නමුත් මම පිළිගන්නවා මේක දෙමුහුන් අධිකරණයක් පිළිබඳ යෝජනාවක් තියෙනවා. මේක ඇත්ත. ඒ කියන්නේ ඒක මන් දන්නේ නැහැ මේක කියුවට පස්සේ ඕන කෙනෙක්ට තේරෙන්න ඕනේ. ඉතින් එතකොට ආණ්ඩුව උත්සාහ කරනවා මේ ප්‍රශ්නෙන් අපිට ගැලවෙන්න පුළුවන් කියලා සිංහල සමාජයට බොරු කියලා. මේක දෙමුහුන් ඒවා මුකුත් නැහැ. මේක තියෙන්නේ දේශීය සම්පූර්ණ මේ පරිශ්‍රණ ක්‍රියාවලියක්. ඉතින් මං හිතන්නේ එහෙමනම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපි පිළිගන්න ඕනේ මේකේ පැහැදිලිවම ජාත්‍යන්තර මැදිහත්වීමක් තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒක අර්ථකථනය කරන්නේ කොහොමද කියන එක. දැන් ඒකට එක්තරා අපි කියමු විමල් විරෝංශ මහත්මයා වගේ ඒගොල්ලෝ දෙන අර්ථකථන තමයි මේක ඇවිල්ලා මේ ඉවරයි අපි ඔක්කොම අනන්‍යතාවය ඉවරයි රට පාවලා දෙන 815 වගේ ඔහොම එකක්. මම හිතන්නේ නැහැ එහෙම නැහැ. මේ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා මේ සිංහල සහ දෙමළ සමාජ ප්‍රජාවන් දෙක අතර ඇති වෙලා තියෙන දුරස්ථභාවය යම් කිසි විදියකට සමනය කරගන්න නම් මේකට තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වෙන්න ඕනේ කියන එක ඉතාම පැහැදිලියි. ඉතින් එතකොට ওই ප්‍රශ්නේ අපි ගේන්න ඕනේ. ඉතින් මම කියන්නේ ඒ වගේ අපි මේ අපි සිනමාව පිළිබඳ සාකච්ඡාව ගේනවා නම් දැන් මම හිතන්නේ මේක බලන පිරිස ගත්තොත් මම හිතන්නේ නැහැ මෙතන නරඹන්නන් විශාල වශයෙන් ඉදී කියලා මේ කර්මාන්තයේ ඇතුලේ වැඩ කරන එහෙම පිරිසකුත් ඉදී. නමුත් මේ කර්මාන්තයේ ඉන්න පිරිසක් විතරක් නෙමෙයි මම හිතන්නේ මේක බලන. එතකොට අපි මේ පිරිසත් එක්ක ගනුදෙනුවක් කරන්න ඕනේ. ඇයි සිනමාව තියෙන්නේ? මට හිතෙන්නේ අන්න එතනදී අපි අවංක වෙන්න ඕනේ. අපිට 1980 එහෙම නැත්නම් පතිරාජයට තිබුණු උත්තර අපිට නැහැ කියලා. ඒ කියන්නේ පතිරාජ උත්තර අලුත් සිනමාකරුව දිය යුතුත් නැහැ. නේද? ඒක හරි. ඒ කියන්නේ මේක බංගීස අපි තේරුම් ගන්න ඕන එකක් තමයි. දැන් මේක 2 different cultural context. ඒක තමයි. ඒක තමයි. 2008 නෙවෙයි බංගීස. මේ 2010 එහා පැත්තේ කොන්ටෙක්ස්ට් එකයි දැන් කොන්ටෙක්ස්ට් එකයි දෙකක්. එතකොට අපි මේ මේ දැන් ෆිල්ම් ස්කෝලර් කෙනෙක් විදිහට නම් ඒ අයට වැදගත් ওই ප්‍රශ්නේ. මට ෆිල්ම් මේක කෙනෙක් විදිහට මම ඇත්තටම කන්සර්න් කරන්නේ නැහැ ওই ප්‍රශ්නේ. කන්සර්න් කරන්නේ නැහැ කියලා නිෂේධනය කරනවා නෙමෙයි. බට් මේන් ප්‍රශ්නේ මගේ චිත්‍රපටිය හදාගන්න එක ලංකාව ඇතුළේ. හරි ඒක තමයි. මම මේකට කිසිම විරෝධතාවයක් නැහැ. මං කිව්වේ චිත්‍රපටි කරුවෙක් විදියට එයාගේ ප්‍රමුඛතාවය ඕක වෙන්න වෙරි යුතුයි මට හිතෙන විදියට. නමුත් දැන් මම එහෙම කෙනෙක් නෙමෙයිනේ. මම සාමාන්‍ය චිත්‍රපටියක් හදලා නැහැ. එතකොට දැන් මගේ ප්‍රමුඛතාවය තියෙන්නේ ඇයි? දැන් මම මට තියෙන්නේ සිනමා for the love of cinema. අපි සිනමාවට ආදරය කරන අය. අපි චිත්‍රපටි බලන්න ආසයි. ඒක ජීවිතේ මගේ බර ඇරුම් දෙයක්. චිත්‍රපටි බලනවා කියන එක. ඒක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. සමහර අයට මගේ පවුල ඇයට තේරෙන්නේ නැහැ. මේ අපි මොනවද මේ බලන්නේ තේරෙන්නේ නැති චිත්‍රපටි කියලා. ඒක නමුත් අපිට පොඩි තියනවානේ. ඒක ඒක අපේ ජීවිතේ අපි සීරියස් ගන්න තැන. එතකොට මෙන්න මේක ඇයි අපි සීරියස් ගන්නේ? මට ඒ චිත්‍රපටිය මගින් වෙන බලපෑම මොකද්ද? ඒක අපි සමාජ උරුමයක් ලෙස රැකගත යුත්තේ ඇයි කියන එක මට නම් හිතෙන විදිහට අපි විවෘතව සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. ඒක අපේ රටේ සිනමාවේ ප්‍රගමණය සඳහා අලුතෙන් එන පරම්පරාව අතර මේ සංවාදයේ තියෙන එක මම හිතන විදිහට අවශ්‍ය දෙයක්. මේ වංගිස මතු කරන ප්‍රශ්නේ ඇත්තටම ලංකාවේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට පුළුවන් සිම්පෝසියම් එකක් ඕගනයිස් කරන්න. නේ? සිම්පෝසියම් එකක් ඕගනයිස් කරලා ඒගොල්ලන්ට පුළුවන් මේ ප්‍රශ්න මතු කරන්න. ඒව කරෙන්නේ නැහැ නේ ඇත්තටම අපි. නේ? ඒ මතු කළ යුතු ප්‍රශ්න
ඒවයි කියලා මම හිතන්නේ. ඒ වගේ තමයි සිනමාව වංගීසකෙන් මම හිතන්නේ ජනතාවට අපි සාධාරණීකරණය කරන්න ඕනේ නැත්තම් කියන්නේ ඒ සිනමාව සාධාරණීකරණය කරන්න ඕනේ. ඒ සිනමාව. නෑ. ඒ මෙච්චර ෆිල්ම් එක කෙනෙක් විදිහට මම ෆිල්ම් එක කෙනෙක් විදිහට ඒ කියන්නේ ඔයා සාධාරණීකරණය කරන්න ඕනේ. ඔයා නෙමෙයි මම කියන්නේ අපි මම කියන්නේ අපි සමාජයේ එළිය මතයක් හැදෙන්න මේක පවතින්න ඕනේ කියන එක මම දැන් දකිනවා. ප්‍රසන්න විතානගේ මේ ඔබ නැතු ඔබ එක්ක මේ වගේ චිත්‍රපටයක් හදුවා කියලා එයාව බිත්තිර හේතු කරන කණ්ඩායමක් ඉන්නවා. හරි එතකොට එයා ආකාශ කුසුම් වගේ ජරා චිත්‍රපටයක් හදුවා කියලා බිත්තිර හේතු කරන කණ්ඩායමක් ඉන්නවා. ඒක සමාජයේ ප්‍රශ්නයක් මිසක් ප්‍රසන්න විතානගේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ප්‍රසන්න විතානගේ ෆිල්ම් එක කෙනෙක් එයාට අයිතියක් තියෙනවා එයා ඕන එකක් හදන්න. හඳගම මේ මගේ සඳයි හදුවා කියලා ඉනියවන් වගේ චිත්‍රපටයක් හදන්න බැරි කාටවත් කියන්න බෑනේ. විදු වගේ චිත්‍රපටයක් හදන්න එපා කියලා කාටවත් කියන්න බෑනේ. හැබැයි ඒක එපා කියලා කියන පිරිසක් ඉන්නවා. හැබැයි එතකොට සංජීව දැන් එපා කියන පිරිසක් ඉන්නකොට සමාජය මෙයාව කොලංග බේරගන්න පුළුවන් මට්ටමට පත් කරගන්නේ නෑ. සමාජයේ ප්‍රශ්නයක් ඒක මේ නාරද. අපේ රටේ විවිධ ජොන්රස් වල ෆිල්ම් මේකර්ස්ලා නැති එක ප්‍රසන්නගේවත් හඳගමේවත් මුක්තිවගත් මගේවත් ප්‍රසන්න ජයකොඩේවත් ප්‍රශ්නයක් නෙවෙයි. රයිට්. ඒ කියන්නේ විවිධ ජොන්රස් වල ෆිල්ම් හැදෙන්න ඕන. එතකොට ඒ අයට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රසන්න විතානගේ හරි හඳගම හරි හොඳ චිත්‍රපටයක් හැදුවේ නැත්තම් ඒගොල්ලන්ගේ සිනමාත්මක වේදනාව සංසිඳව ගන්න භූමියක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන මේගොල්ලන්ගේ. ඒකට තමයි මම කියන්නේ මේක චිත්‍රපටි තව හැදෙන්න ඕන. හදපු චිත්‍රපටි පෙන්වන්න ඕන කියලා. මට හිතෙන්නේ දැන් ඕක හදපු චිත්‍රපටි පෙන්වන කියන එක දැන් අපි හැම වෙලෙම ඉල්ලනවනේ දැන් මෙන්න මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා. නමුත් සාකච්ඡා කරනවා අඩුයි මොකද්ද මේකේ මෙකැනිසම් එක? කොහොමද අපි චිත්‍රපටි පෙන්වන්නේ? මොකද්ද ලංකාවේ අවුරුද්ද කරන චිත්‍රපටි බලන ප්‍රමාණය මොකද්ද? මොන වගේ වයස් කාණ්ඩවල ඇද චිත්‍රපටි බලන්නේ කියන එක. දැන් විශ්වවිද්‍යාල ගැන කතා කරනකොට විශ්වවිද්‍යාල වලින් කළ යුත්තේ මේක. මේ රිසර්ච් එකක් කරන්න ඕනේ. දැන් අපි හරියම අඩුයි විශ්වවිද්‍යාල හරහා මෙවැනි පර්යේෂණ රිසර්ච් කරනවා මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් ගැන. දැන් අද වෙනකොට විශ්වවිද්‍යාලේ සිනමාව ෆිල්ම් ස්ටඩීස් හැටියට හදාරන කණ්ඩායම් බොහෝමයක් ඉන්නවා. මේ හැමදේම කරන්නේ මොකද්ද? එක්ක යුදවාදී සිනමාව කියලා එකක් හදාගෙන ඒක ගැන රිසර්ච් එකක් කරනවා. එහෙම නැත්නම් එක් සිනමා කරුවෙක් අරගෙන රිසර්ච් එකක් කරනවා. නමුත් කවුරුවත් රිසර්ච් එකක් කරනවද ලංකාවේ ෆිල්ම් හෝල්ස් වලට යන සිනමාව අවුරුද්ද කරන නරඹන ප්‍රමාණය? එහෙම නැත්නම් දැන් අපි ඇත්තටම අපිට තියෙන එකම ඊම ස්ට්‍රක්චර් රිසර්ච් එක තමයි මේ ආචාර්ය ඩීබී නිහල්සිංහයන් විසින් එක රිසර්ච් එකක් කරලා පොතක් දීලා තියෙනවා. නමුත් මේක 2010න් පස්සේ ලංකාවේ මොකද්ද තත්ත්වය කියන එක. එතකොට දැන් විශ්වවිද්‍යාල හරහා එහෙම රිසර්ච් කරලා ඊළඟට මේ අවශ්‍ය වෙන කාරණේ තමයි අපි ෆිල්ම් හෝල්ස් ලංකාවේ තියෙනවා. ෆිල්ම් හෝල් හදලා තියෙන්නේ 1960 1970 දශකයේ තිබුණු ඉන්ඩස්ට්‍රි එකට හරින විදිහ තමයි ෆිල්ම් හෝල් හදලා තියෙන්නේ. මොකද 80 දශකයෙන් පස්සේ අලුතෙන් ෆිල්ම් හෝල් හැදෙද්දි බොහොම සුළු ප්‍රමාණයක්. දැන් අවුරුද්දකට ෆිල්ම් හෝල් වැහෙන ප්‍රමාණයක් 10ක් වවට පත් වෙලා තියෙනවා. අද වෙනකොට ෆිල්ම් හෝල් 126ක් විතර තමයි තියෙන්නේ ලංකාවේ ඇතුළේ. මේකට තියෙන එකම හොඳම විසඳුමක් පැදියට මම කරන මගේ යෝජනාවක් තමයි. මොකද හේතුව දැන් මම ඉන්දියාවේ අධ්‍යාපනය ලැබලා එහෙම් පෝෂණය වෙනකොට විශාල ෆිල්ම් ඉන්ඩස්ට්‍රියක් තියෙන රටක අපිට ලංකාවත් එක්ක සංසන්දනය කරන්න බැරි වුණාට මේ අයත් අඩප්ට් කරගෙන තියෙනවා. දැන් අපි කලින් කතා කරා වගේ නේපාලයේත් පවා මේක අඩප්ට් කරගෙන තියෙනවා කුඩා සිනමා ශාලාවල් නිර්මාණය කරන්න. ඒ කියන්නේ අද වෙනකොට ලංකාවේ තියෙන සමහර සිනමා ශාලාවල් 600ක් දාන්න පුළුවන් 300ක් දාන්න පුළුවන් ෆිල්ම් එක බලන්නේ 50ක් විතර. පිරිවැය ඉතාම අධිකයි. එතකොට සිනමා ශාලා හිමියෙක් බලනවා 300ක් දාන්න පුළුවන් සිනමා ශාලාවක 50 දෙනෙක් සතියක් ෆිල්ම් එක දිවුවොත් එහෙම කෙලින්ම සර්කිට් එකට කතා කරලා කියනවා මම මේ ෆිල්ම් එක ගලවනවා. මම වෙන ෆිල්ම් එකක් දානවා මට මේක රන් කරගන්න බෑ කියලා. එතකොට කුඩා සිනමා ශාලාවල් නිර්මාණය කරන්න පුළුවන් නම් අර සංජීව කිව්වා වගේ එක ෆිල්ම් සීට්ස් 600ක් තියෙන එකක සීට්ස් 100 ෆිල්ම් හෝල් 3ක් හදනවා. මේ මිනි තියටර්ස්. එතකොට ඔප්ෂන් එකක් එනවා මිනිස්සුන්ට ෆිල්ම් එකක් බලන්න ප්‍රේක්ෂකයාට තමන් කැමති චිත්‍රපටයක් බලන්න තෝරා ගැනීමක් කරන්න. එතකොට ඕල්ටර්නේටිව් සිනමා වලටත් ස්පේස් එකක් ඒ අතරේ හදන්න පුළුවන්. එතකොට ඕල්ටර්නේටිව් සිනමා එක කෘතියක් සතියක් දුවන්න පුළුවන්. සති දෙකක් දුවන්න පුළුවන්. එතකොට ඒක ප්‍රේක්ෂකයා අතරට යන්න ප්ලැට්ෆෝම් එකක් හැදෙනවා. දැන් මේ එක මට ධනුෂ්ක මතු කරපු එක කාරණාවකට උත්තරයක් දෙන්නත් පුළුවන්. ඔයකටත් අපි බලමු මගේ මම මූලික මම අවධානය යොමු කරන්නෙම මගේ තියෙන ප්‍රශ්නේ මතු කරගෙන. උදාහරණයක් විදිහට අපිට කමර්ෂල් ඉන්ඩස්ට්‍රි එකක් ලංකාව වගේ රටකට ඇත්තටම බර වැඩි දරුෂ්ක බර වැඩි කියන්නේ අපි ඉන්නේ විශාල ජාතික සිනමාවක් තියෙන ඉසව්ක. ඒ කියන්නේ ඉන්ඩියන් ෆිල්ම්ස් මේක සම්පූර්ණයෙන් ආක්‍රමණය කරලා තියෙන පරිසරයක හොලිවුඩ් ෆිල්ම්ස් එන පරිසරය. එතකොට අපි
කමර්ෂල් ෆිල්ම් නම් අපි ඒකේ ටෙක්නොලොජිකලි සහ කන්ටෙන්ට් එක විදිහට අපි ඒක ඒකත් එක්ක අපි එක ලෙවල් එකට එන්න ඕන. හැබැයි අපිට ඒකට එන්න නම් මූලික වශයෙන් අපි බජට් එක අපිට ලක්ෂ 200න් හොඳ කමර්ෂල් ෆිල්ම් එකක් කරන්න බෑ. අපිට සින්දුවක් ෂූට් කරන්න බෑනි දවසෙන්. දවස් 20න් ෆිල්ම් එකක් ෂූ අපි ආට් ෆිල්ම් එකක් දැන් මගේ අලුත් ෆිල්ම් එක දවස් 28න් ෂූට් කරේ. නමුත් එහෙම ෂූට් කරන්න බෑනි. දැන් ෆ්ලයින් ක්විස් මම දවස් 19න් ෂූට් හොඳ කමර්ෂල් එකක් කරන්න නම් මාස දෙකක විතර ෂූට් ෂෙඩියුල් එකක් ෂූටින් ෂෙඩියුල් එකක් ඕනේ. ඒතකොට බජට් එක යනවා. හරි. එතකොට ලක්ෂ අඩුම තරම් ලක්ෂ 500ක බජට් එකක්වත් යනවා. ලක්ෂ 500ක බජට් එකක් ගියොත් අඩුම තරම් අපි හොයන්න ඕනේ ලක්ෂ 1500ක්. ලක්ෂ 1500ක් අපිට හොයන්න පුළුවන්. අපිට හොයන්න බෑ. ඇයි හොයන්න බැරි? හේතුව ලංකාවේ ඉතාම අසාධාරණ විදිහට ඩිස්ට්‍රිබියුටර්ස්ලාට 140ක් 150ක් ගෙවන්න ඕනේ ටිකට් ෆී එකේ. මොනවාද 160ක් ගන්න තනොත් tie. හරි. ඒක සම්පූර්ණයෙන්ම ගවර්න්මන්ට් බොඩි එක මැදිහත් වෙලා ඒක වෙනස් කරන්න ඕනේ. එක්ක 50-50 කමක් නැහැ. රයිට්? ඒ කියන්නේ එක කෙනෙකුට විශාල ආදායමක් හොඳ ඉන්ඩස්ට්‍රි එකක් තියෙන රටක නම් කමන්නේ. මේක ඉන්ඩස්ට්‍රි එකක් නැහැ නේද? එතකොට මේක අපි දෙපැත්තටම බැලන්ස් කරගන්න ඕනේ. ඒ ප්‍රොඩියුසර් කෙනෙක් දැන් අපි දන්නවා ප්‍රවේගය කියන චිත්‍රපටි. මම මේ චිත්‍රපටියට කැමති කෙනෙක් නෙමෙයි. නමුත් මම විශ්වාස කරනවා මේ වගේ චිත්‍රපටි තිබිය යුතුයි. රයිට්? එතකොට සමාජයේ විසින් කිසි කෙනෙක් බැහැර කරන්නේ නැහැ. හැමෝටම අවස්ථාවල් තියෙන තමන් කැමති ධාරාවට ප්‍රවිෂ්ට වෙන්න. ඒ චිත්‍රපටිය ලක්ෂ 1000 කණගේ චිත්‍රපටියක් කොහොමද හොයන්නේ? ඒක ඇත්තටම මෑත කාලේ ලංකාවේ දිච්ච ඒක ප්ලේගරිසම් ෆිල්ම් එකක්, ඉන්දියන් ෆිල්ම් එකක්. නමුත් හොඳ කමර්ෂල් ෆිල්ම් එකක්. දුවන්න බෑ. ඒකට ඒකට ස්ට්‍රැටජි එකක් අවශ්‍යයි. ඒකට තමයි අර මාකටිං ස්ට්‍රැටජි එකක් ගේන්නේ. ඊළඟ එක. ලංකාවේ මගේ ප්‍රශ්නේ ඔඩියන්ස් එක ගේන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ කිසි කෙනෙකුට. උදාහරණයක් මම කියන්නම්. මම වැඩියෙන් ජීවත් වෙච්ච රට කොරියාව. කොරියාවේ ටිකට් එක මිල ලංකාවේ සල්ලි වලින් රුපියල් 500ක්. ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 20000 ගානක්. හරිද? ඇමරිකන් ඩොලර් 20000 ගානක් ඒක පුද්ගල ආදායම තියෙන රටක චිත්‍රපටයක් බලන්න. ඒ කියන්නේ IMAX තියටර් එක 4D එක බැලුවත් ලංකාවේ මුදල රුපියල් 800ක්. ජෙනරල් තියටර් එක රුපියල් 500ට ටිකට් එකකින් බලන්න පුළුවන්. අපේ ටිකට් එකක් මිල ඒ ගානට ඇවිල්ලා තියෙනවා. එතකොට කොහමද අපේ ඒක පුද්ගල ආදායම කීයද? එතකොට පවුලක ළමයි දෙන්නේ කොයි අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ගියොත් චිත්‍රපටිය බලන්න රුපියල් 2000ක් ඉවර එක මාසෙට. ඉතින් මිනිස්සු බලන්න ඕන එක චිත්‍රපටිය. මේ මිනිස්සු චිත්‍රපටි බලන්න කන්නේ කොහොමද චිත්‍රපටි බලන්නේ? වෙන ප්‍රශ්නයක්. ඊළඟට ඒ එහෙම කිසිම පදනමක් නැහැ අපිට මිනිස්සු කියන්නේ අපි බලන්නේ 10 දෙනෙක් ගෙන්නලා රුපියල් 2000ක් හොයාගන්න මිසක් අපි හදන්නේ 12 දෙනෙක් ගෙන්නලා රුපියල් 2200ක් හොයාගන්න සිස්ටම් එකක් ගැන අපේ ඩිස්ට්‍රිබියුට් අපේ මේ සර්කිට් වල සාකච්ඡා වෙන්නේ නැහැ. ඊළඟට අපේ කොරියාවත් ප්‍රංශයත් ඊශ්‍රායලයක් මම හොඳට දන්න රටවල් තුන මොකද මම මගේ ජීවිතේ වැඩි කාලයක් මම ගෙවලා තියෙනවා ඒ රටවල් තුනේ. ඒවල ස්ටුඩන්ට්ස්ලට රයිට් ශිෂ්‍යයන්ට ඒගොල්ල ශිෂ්‍යයන් විදිහට සලකනවා ආචාර උපාධියක් තියෙන කෙනෙකුට ID කාඩ් එකක් තියෙනවා. ඒ මිනිස් ශිෂ්‍යයෙකුට සිනමා ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටයක් බලන්න පුළුවන් 50%. චිත්‍රපටයේ සත්‍ය මෙලෙන් හරිම අර්ධයයි ගෙවන්න ඕන. මිනිස්සු කැමති චිත්‍රපට ශාලාවකට යන්න. එතකොට ඒගොල්ලන්ට affordable එක දරන්න පුළුවන්. ලංකාව හැම දරන්න පුළුවන් කමක් නැහැ. දැන් ධනුෂ්ක මේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමි ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ඒක ගෙවන්න තියෙන විශාල මුදලක් කෝස් ෆී එක විදිහට. එහෙම කෙනෙක් තියටර් එකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්නේ කොහොමද? මාසෙට චිත්‍රපට එකයිද බලන්නේ? රුපියල් 500ක් ගියොත් රුපියල් 2000ක්. කොහොමද කරන්නේ? එහෙම සිස්ටම් එකක් හදන්න ඕන. දැන් කොරියා වගේ රටවල තියෙනවා උදේ පාන්දර 8:30ට ස්ක්‍රීනින් එකක් තියෙනවා බංගීස උදාහරණ. 8:30 ස්ක්‍රීනින් එක 50% 150යි. ඕනෑම කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථික මාසයෙන් ශක්තියක් නැති කෙනෙකුට ඒ චිත්‍රපට තමන් කැමති චිත්‍රපටයක් බලන්න කරන අවකාශය දීලා තියෙනවා. අපේ රටේ අවකාශය අහුරලා තියෙන. ඒ කියන්නේ සමාජයේ විසින් මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම පොඩි දෙයක් කියන්න. ඒ කියන්නේ දැන් ඔය අපි ගොඩාක් වෙලාවට සංසන්දනය කරනවානේ සිනමාව සම්බන්ධයෙන් එනකොට ඔය මේ අපි කියමු ප්‍රංශය, යුරෝපේ රටවල්, කොරියාව, දකුණු කොරියාව වගේ රටක් වුණත් මම හිතන අපි ටිකක් දැන් ඔය අපි ව්‍යුක්ත වෙන්නේ ගන්න ඒ රටේ සිනමාව අපේ රටේ සිනමාව. නමුත් අපි රටවල් සංයුක්ත රටවල් දෙයක් වශයෙන් ගත්තොත් මම හිතන්නේ අපිට ඒ කියන්නේ සංසන්දනය කරද්දී අපි ටිකක් ඔයිට වඩා මම පරිස්සම්. ඒ කියන්නේ මොකද අපි දන්නවා දැන් යුරෝපේ රටක් කියන්නේ ඒ රටේ පොදුවේ ගත් විට ඒගොල්ලන්ගේ ලෝකේ. හරි ඒගොල්ලෝ මේ මිනිස්සු බොන කිරි පැකට් එකේ ඉඳලා
ගුණාත්මක වේ කියන්නේ දැන් ඔය චීනෙන් බඩු වෙනකොට මම අහලා තියෙනවා EU එකම මොඩල් එක එකම අපි කියමු ජංගම දුරකථනයක් එනවා EU එකට එන එක සහ ලංකාව වගේ රටවල් වලට එන එක දෙකක් හරි ඉතින් එතකොට මේ සමස්තයක් වශයෙන්ම මේ රටවල් වල දෙකක් අපි කියමු දැන් ඔය දෙන්නම කිය විශ්වවිද්‍යාල වල දැන් මමත් විශ්වවිද්‍යාල වලට සම්බන්ධ කෙනෙක් නේ දැන් අපේ රටේ විශ්වවිද්‍යාල සහ යුරෝපයේ විශ්වවිද්‍යාල හීනෙන්වත් සංසන්දනය කරන්නවත් බෑ संबंधी කොරියාවෙත් ෆ්‍රාන්සෙත් ඒ කියන්නේ හැබැයි සංජීව දැන් මං හිතන්නේ දැන් ඔබ අර සන්දර්භයන් ගැන කතා කරලා කන්ටෙක්ස්ට් ගැන කතා කරපු නිසා මං කිය ලංකාවේ සන්දර්භයයි ඒ කියන රටක සන්දර්භය ලංකාවේ සිනමා රසිකයයි රටවල සිනමා රසිකයයි ආර්ථික මේ සම්පූර්ණ සපුරා දෙකක් නෑ නෑ දන නාරද චිත්‍රපටිය බලන්න බැරි මිනිස්සු එහෙ ඒ සමාජයේ ඉන්නවා ශිෂ්‍ය සල්ලි හම්බ කරන අය නෙමෙයි එහෙ ඒ නිසා තමයි ඒගොල්ලන්ට අවස්ථාවක් දීලා තියෙන 150ක ටිකට් එක ඒක කරන්න බැරි කමක් නෑ නෙමෙයි 150ක් ටිකට් එකක් දුන්නාම ඒගොල්ලන්ට ලාභයක් නැති නෑනේ. ඒක ඇයි කරන්නේ කියන එකනේ වැදගත් වෙන්නේ. ඒක කරන්නේ මිනිස්සු සිනමා ශාලාවට ගෙන එන්නනේ. අපිට ඒක කරන්න බැරි කමක් නෑ. හරි ප්‍රශ්නේ තියෙන අපි ඒක කරන්න අපිට අවබෝධයක් නැති එකයි. එහෙම කරන්නේ නැත්තම් මොකද්ද තියෙන ඕල්ටර්නේටිව් එක මේ 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 ප්‍රශ්නේ විසඳගන්න. ඔඩියන්ස් එක ගේන මම මෙහෙම උත්තරේ. මම මෙහෙම එකක් කිව්වොත් අර ඒ කියන්නේ අපේ සංස්කෘතියේ දයක් නෙමෙයි චිත්තවලි වල මිනිස්සු එහෙම ඒක අපේ කල්චර් එකේ දෙයක් නෙමෙයි ලෝකෙම සංස්කෘතිය දෙයක් වෙන්න විදියක් නැහැ මොකද 100 ගානක ඉතිහාසයක් නේකට තියෙන්නේ ඒක සංස්කෘතිය කියන්නේ එකනේ ඒක එහෙම සංස්කෘතිය නේ මම කියන්නේ අපේ ජීවිතයේ මිනිස්සු දැන් බටහිරදී හොඳ ෆිල්ම් එකක් බලන එක හරි නැත්නම් කලාකාරයෙක් කියලා එකක් නරඹන්නේ ඒකලගේ සංස්කෘතික ජීවිතේ කොටසක් නේ දැන් අපේ සංස්කෘතික මිනිස්සු ජීවිතවල කොටස තමයි ටෙලිවිෂන් එක බලලා ටෙලි නාට්‍ය ටික බලන එක මම රස්සාවක් කරන්න කලින් මම ආස හැමදාම චිත්‍රපට ශාලාවකට යන්න චිත්‍රපටියක් බලන්න. නෑ නෑ අපි ඉන්නවා. දැන් මම ඒක දැනගන්න. අපිට අපරාධ දෙන්නවා වංගේෂ. හැමදාම චිත්‍රපට ශාලාවකට යන්න ආසයි. ලංකාවේ මම ජීවිතේට චිත්‍රපටි 10ක් 50 20ක් බලලා නෑ සිනමා ශාලාවල සල්ලි තියෙන. ඇයි? මට ඒක දරන්න බැරි වුණා. ඇයි මම සිනමාවට අකමැති නිසා? දැන් මට යන්න බෑ ඒකට. හැබැයි මම කොරියාවට ගිහිල්ලා මට සල්ලි නෑ සමහර දාස මොකද මගේ ස්කෝලර්ෂිප් එක ඩොලර් 900යි මම පොත් දෙකක් අරගෙන ඒ ෆීස් කෝස් මේ මොනවාද හොස්ටල් ෆී එක ගෙවලා ඒවයි ඉවර කරන ඉවර හැබැයි මට එහි සිනමාතික් එකක් තියෙනවා මට තියටර් එකේට කමර්ෂල් ස්ක්‍රීන් කරන ෆිල්ම් මට තියටර් එකට 1500ක් දීලා 5000ක් දීලා බලන්න බැරි නේ කියන්නේ ලංකාවේ මුදල රුපියල් 500ක් වගේ ගානක් දීලා බලන්න බැරි නම් මම සති 3ක් ඉවසන් හිටියෝ ඒ ෆිල්ම් එක සිනමාතික් එකේ ස්ක්‍රීන් කරනවා නිකම් හරිද සිනමාතික් එකේ ස්ක්‍රීන් කරනවා නිකන් එතකොට අර තියටර් එකට ගිහිල්ලා බලන්න බැරි මිනිස්සුන්ට ඒක බලන්න පුළුවන් රයිට් ඒක ඇවිල්ලා මේ සංසන්දනය කිරීම නෙවෙයි දැන් අපිට සිනමාතික් එකක් හදාගන්න බැරි සංසන්දනයක්ද මොකද්ද ප්‍රශ්නේ අපිට සිනමාතික් එකක් හදාගන්න බැරි අපි දන්නේ ඒක ඒක දැන් මේක ලංකාවේ වෙන විදිහකට වැඩ කරන්න ඒක ලංකාවේ බොහොම වල් විදිහකට වැඩ කරන්න කියලා මම කියන්නේ නිකන් දානකම් බලන් ඉන්නවා නිකන් දානකම් බලන් ඉන්නවා DVD එකක් පයිරට් කෝපි එකක් රිලීස් වෙනකම් පිටකොටුව දනකම් බලන් ඉන්නවා ඔයාගේ ෆිල්ම් එක වුණත් අද වෙනකොට සිනමා ශාලාවකට බලනවට වඩා අන්තර්ජාලයේ හැමෝදෙනාම නරඹලා තියෙන චිත්‍රපට ඒ හයි දන්නවද අපිට අපේ සිනමා කල්චර් එකෙන් අපිට උගන්වලා නැහැ ෆිල්ම් එකක් තියටර් එකට ගිහිල්ලා බලපුවාම තියෙන ඇට්මොස්ෆියර් එක වෙනස් සහ ඒකේ තියෙන සෙන්ස් එක වෙනස් කියලා අපිට උගන්වලා. ඇයි ඒ උගන්වන්න අපි ඉතින් ඒ ශිෂ්‍යය අපි ඒකට ගේන්න ඕන. ඒක තමයි දැන් ඒතර අර මම ඉස්සෙල්ලා කියපු කාරණේට අපි එනවා. දැන් මං කියන්නේ ඒ අපි දැන් තව උදාහරණයක් මං කියන්නේ දැන් ඔයා දන්නවද ගියපාර බූසාන් ෆෙස්ටිවල් එකේ මේ විනිශ්චය මණ්ඩලයේ සමාජික එකට ජාක් රොන්සිය මට දන්නවද ෆ්‍රෙන්ච් ෆිලොසොෆර් ෆ්‍රෙන්ච් දාර්ශනිකය. ලංකාවේ අහලවත් නැහැ. දැන් අපි පදනමේ අපි යාගෙන පොඩි සංවාදයක් කරනවා. ලංකාවේ මන් දන්න තරමේ පළවෙනි සැරේට එයා තමයි බෙලාතා ගැන කම්ප්‍රිහෙන්සිව් ස්ටඩි එකක් කරපු එකම එක. ඔව්. දැන් ජාක්‍රොන්සිය ගැන ලංකාවේ මම හොඳින්ම දන්නවා. කවුරුත් අහලා නැහැ. නමුත් දැන් එතකොට දැන් එයා ඉතින් ජාක්‍රොන්සිය කියන්නේ එයා ප්‍රොෆෙෂනල් ෆිල්ම් ක්‍රිටික් කෙනෙක් නෙමෙයි. නෑ නෑ ඒක තමයි. ඒක තමයි මම කියන්නේ. නෙමෙයි. නමුත් එයාම බූසාන් ෆෙස්ටිවල් එකේ විනිශ්චය මණ්ඩලයේ ජූරි මණ්ඩලයේ සමාජිකයෙක් බවට තීරීම සඳහා එතකොට මේ ජූරි මණ්ඩලයේ සංවිධායකවරු සහ මේ ප්‍රංශ දර්ශනය අතර සම්බන්ධයක් තියෙනවනේ.
අපි රටේ එහෙම එකක් නැහැ මං කියන්නේ ඒකයි වර්තිනවා ද කියන්නේ දැන් මේ ඊ ඊ කොරියාවේ තියෙන කොන්දේසි අපිට නැහැ ඒ විදියට අපි කියමු දැන් උදාහරණයක් වශයෙන් දකුණු කොරියාව කියන රටේ දැන් බලන්න පහුගිය අවුරුදු කීප දෙනු මම දන්නා මම කැමති මහත් දැන් ඉන්න ප්‍රධාන ලෝක දාර්ශනිකයෝ ගත්තොත් ස්ලැවෝයි ජිජැක් මං දන්න තරමින් කීප සැරයක් ගියා දකුණු කොරියාවට ඊට පස්සේ ඇලෙන් බඩියු කීප සැරයක් ගියා දැන් අපේ රටේ ස්ලැවෝයි ජිජැක් එනවා කියන එක අපිට හිතා ගන්නවත් බැරි විදිය එකක් එක්සැක්ට්ලි ඔව් ඉතින් මං කියන්නේ අන්න ඒක ඒක අපි ඔය සංසන්දනය දැන් ඔය අපි ටිකට් ප්‍රයිස් එක හරි මොකක් හරි දැන් ඔය ඔය සංසන්දනය මගේ යෝජනාව මං ගිහස ඒකට කවුරු හරි කියනවා නම් ඒක මෙසේ විය යුතුයි කියලා මං අහන්නේ විය යුත්තේ කොමක්ද කියන එක මගේ ප්‍රශ්නේ රයිට් ටිකට් ප්‍රයිස් එක අඩු කරන්නේ නැත්තම් ස්ටුඩන්ට්ස්ලා තින ෆිල්ම් තියටර් එකට ගෙන්න ගන්න කැමති නැත්තම් මොකල්ද මොකල්ද ඒකට දෙන විකල්පය කියලා. ඒ කියන්නේ මේ ටිකට් ප්‍රයිස් එක මෙහෙම යන්න දෙන එක. නේ නේ මම ඉන්ඩස්ට්‍රි එක මෙහෙම තියලා. මං මම ඔව්. මං කිව්වා ඔබ යෝජනා කරන්නේ මම යෝජනා කරන්නේ මේ අපි මේ ප්‍රශ්නේ දිගාරිමු කියලා. ඒ කියන්නේ මේ මේ මම කරන්නේ මේ කතා දෙන්න මේ කතා වෙන්න මේ මගේ අදහස අපි හිතන තරම් ඒකට අර හරි එකකට හොම හැමෝම අදහස් කරලා ඒ බංගිස දැන් මේ මම මේ මතු කරන ප්‍රශ්න මගේ මම කරපු අධ්‍යයනයන් වලින් මට අහුවෙච්ච දේවල් රයිට් එතකොට මට උවමනාවක් තියෙන මගේ රටේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක බූම් වෙනවා ඒ කියන්නේ ඒක පෝෂණය වෙනවා දකින්න මම කවදාවත් හයි කමර්ෂල් ෆිල්ම් එකක් හදන එකක් නෑ වංගිස මට ඕන අපේ රටේ හොඳ හයි කමර්ෂල් ෆිල්ම් එකක් හදනවා දකින්න සංජීව දැන් ඔබ මේ ෆිල්ම් එක හොයා බලවන ඔබට අහුනේ නැද්ද ඒ කියන්නේ මිනිස්සු තමුගේ ජීවිතයේ අංගයක් බවට පත් කරගෙන නැහැ කියන එක සිනමා බලන්නේ සිනමාවෙන් ඈත් වෙලා තියෙන හේතු යුද්ධය හින්දා බලපාප හේතු ලංකා මං කියන්නේ ඔව් ඒ ටිකක් තියෙනවා ඔව් මේකේ මෙහෙමයි දැන් අපිට කල්චරල් ඒජන්සිස් වැඩිනේ අපිට ගොඩක් තියෙනවා කල්චරල් ඒජන්සිස් එතකොට මිනිස්සු චිත්‍රපටියක් බැලුවේ නැති වුණාට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ මොකද ඒගොල්ලොන්ට සිනමාවේ කවියෝජනීය සම්බන්ධයක් නැහැ ඒක තමයි ඒ කියන්නේ ලංකාවේ සමාජයේට කලාකෘතියක් රසවිඳීම කියන එක මම කියන්නේ බංගීසගේ විශේෂ දර්ශනය නිසා මට වඩා හොඳට ඔයාට ඒක විග්‍රහ කරන්න පුළුවන් නමුත් ලංකාවේ සමාජයේ කලාව පරිභෝජනය කරනවා කියන එක මුදුන් තැන සලකන සමාජයක් නෙමෙයි මම හිතන්නේ වංගීස මතු කරන්නේ අර කාරණා එක තමයි එක ලින්ක් කරනවා ඒක තමයි අපිත් මේ එතකොට එහෙම සමාජයකට ෆිල්ම් මේකර්ස්ලා විදිහට අපිට සිද්ධ වෙනවා කතා කරන්න අපිට සිද්ධ වෙන ඒගොල්ලෝ ගේන්න ඒගොල්ලෝ ගේන්න අපිට මේ බලෙන් එතකොට ඒගොල්ලන්ට affordable ගන්න දැන් ඒගොල්ලන්ට කියන්න පුළුවන් දෙයක් තියෙනවා නිකන් කියනවනේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද ටිකට් එකේ ගාන කීයද මම කියන්නේ ඇත්ත ප්‍රශ්නේ පොළවේ තියෙන හරි මේ අනිත් එක මම තියටර්ස් වල තියෙන මේ ස්වභාවයන් අනේ මේ කියන්නේ එක වෙනම වෙලාවක සාකච්ඡා කරන්න ඕන දෙයක්. නමුත් මේ මේක මං කියන්නේ මම කියන්නේ නේ ටිකට් ප්‍රයිස් එක අඩු කරන්න කියලා ඔක්කොටම අඩුම තරමින් ස්ටුඩන්ට්ස්ලට ශිෂ්‍යයන්ට සිනමාව හදාරන අයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පාසල් වල ඉන්න ශිෂ්‍යයන්ට ඒගොල්ලන්ට ඒගොල්ලෝ මේ ඉනවනේ තියටර් එකට. මේ දැන් කොරියාව වගේ රටක් ඒගොල්ලන්ගේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක දියුන්නේ මේ වංගීස අවුරුදු 30කට 40කට යහ නෙමෙයි. මෙයා 2000න් පස්සේ. ඒගොල්ලෝ හැදුවා ඉන්ඩස්ට්‍රි එක. ඒගොල්ලන්ට ෆිල්ම් හිස්ට්‍රියක් දරුණු හිස්ට්‍රියක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ හැදුවා. ඒතර ඊශ්‍රායලයට ඒගොල්ලෝ හදාගත්ත ඉන්ඩස්ට්‍රි එක. හරි මිලියන 6ක් විතර ඉන්න ජනගහනයක් ඉන්න රටක ඉන්ඩස්ට්‍රි එකක් හදාගන්න පුළුවන් වෙන හේතුව මොකක්ද? ඒගොල්ලන්ගේ ආර්ථික මේ වශයෙන් ඒගොල්ලෝ ඉතාම ශක්තිමත් නිසාද? නැහැ. සබ්ජෙක්ට් එකට ඒගොල්ලෝ සබ්ජෙක්ට් එකට අප්‍රෝච් කරන නිසා මගේ තර්කය ඒකයි මම ඒ කියන්නේ මේ මෙන්න මේ මූලික ඒ කියන්නේ චිත්‍රපටියක් බලන්න ඕන කරන පරිසරයක් චිත්‍රපටියක් හදන්න ඕන කරන පරිසරයක් ගැන අවබෝධයක් ඇති නොකර ඒකේ දාර්ශනික තලය ගැන සාකච්ඡා කිරීම මං හිතන්නේ එච්චරම මේ ෆෘට්ෆුල් කියලා අපේ වගේ රටකට අපි හිතමු චාක්‍රංශිය ඇවිල්ලා එයා කතා කරන්නේ ෆ්‍රෙන්ච් ෆිල්ම් එක කෙනෙක් නේ ගැන කතා කරන්නේ එයා කතා කරන්නේ බෙලාතා ගැන රයිට් බෙලාතා කියන්නේ හංගේරියාවේ ඉන්න විශිෂ්ටම සිනමාකරුවා ඇයි එයා බෙලාතා ගැන කතා කරේ ඒක එක්ස්ට්‍රීම් සිනමාවක් දැන් අපේ එහෙම සිනමාවක්වත් එහෙම සිනමා හැදෙන්නේ නැහැ නේ ඒ කියන්නේ ෆිලොසොෆර් කෙනෙකුට කතා කරන්න සිනමාවක් අපේ නැහනේ අපේ නැත්තේ ෆිල්ම් නැති නිසානේ සල් මං කියන්නේ ෆිල්ම්ස් ෆිලොසොෆර් කෙනෙකුටත් එක්සිස්ට් වෙන්න ෆිල්ම් ඕන ලංකාවේ පාතිනවන කෙනෙක් තමයි ඔබ ඒ හරි ඔබට අවසාන ඔබ කතා කලිම නැහැ අවසාන කරන්න යන්න බොහොම ඉන්ට්‍රස්ටිං මේ අහගෙන ඉන්නේ මම දැන් නාරද
जॉब करान मैं मटर ई थिंक एक संजीव गीपे एक तरह के वैलिड पॉइंट तीन मटे आप गीपार अंतर्जातिक सिनेमा ऊर्जे गता मैं चित्रपट प्रदर्शनी हतरा मट तिबी शो एक तुना मट हाउसफुल मट अति वे प्रश्न मेक टिकट गाला पेन्नते मेम वे दी गीयपार चित्र गीयपार मे मास्टर क्लासेस वाले सह अभी आवे खालो श्रीगदास सिनेमा करो खालो श्रीगदास की फिल्म बलनों की टिका टिका कमार वेड़ा के बालन बलनों की मेक्सिको मैं मेक्सिको वाले हिटिया साथी तुना की थी मैं मैं लंगी मैं यहाँ धरना तक यहाँ के चित्रपट बनने मेक्सिको वाले में नहीं सो है भाई संजय हाँ मेक्सिको वाले तरह नहीं इंटरनेशनली यार कैंसल पेन्ना ना 50% नेगेटिव लग गया पोस्ट ट्रेंड बास लुक्स पेन्ना ना सीट अपन हाँ नेगेटिव है भाई संजय है भाई संजय एक लंका हूँ ने नमिया मार्ट तमें ये नहीं आगे आ रही बिच रेटिंग्स एक नमिया मार्ट तमें शो एक करान पुला हूँ नमिया मार्ट से ना कहीं टिया लंका चित्रपट संस्था तरंगनी शाला सीट तुंसी हेट गाना एक मैं 50% वाले वाटा पिर्ला थी अब ये नहीं कंपेन नहीं अपे वही कल्चर अभी कहते थे वो रीगल सिनेमा शाला सीट हाइसी पना विधर थी बर्तो के चित्रपट ये हाउसफुल बर्तो पेन स्टिल लाइफ के चित्रपट ये हाउसफुल एक हाउसफुल सहन पेन अब ये नहीं कंपेन मं कहने अपे मिनिस्ट फिल्म बलान अकमति नहीं අපිට වැරදිච්ච තැනක් තියෙනවා මිට ධනුෂ් ධනුෂ්ගේ වේගයෙන් රීඩින්ග් එකක් තියෙනවා අපිට වැරදිච්ච තැනක් තියෙනවා අපි තාම ඒක හොයාගෙනත් නැහැ කියලා මං හිතන්නේ මේ උදාහරණය මම ටග් ගාලා කියන්නම් දැන් දැන් මම කැමරා කරන එකරු චිත්‍රපටේ තන්නහර තිරංග චිත්‍රපටය එතකොට ඒකේ සිනමා ගිය අවුරුද්දේ අන්තර්ජාතික සිනමාලුලේ කොළඹ සිනමාලුලේදී ප්‍රදර්ශනය වුණා පය හතරක ඉඳන් මිනිස්සු පොලිමේ හිටියා අපිට පොලිසියෙන් දාන්න සිද්ධ වුණා මේක බ්ලොක් කරගන්න කොහොමද මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා हाउसफुल बीमा तीन मिश्र चित्रपट बेलवाट मस गीपेट पास सिनेमा तृतीय प्रदर्शन करा थिएटर्स रिलीज होना कोहे दिवत अभी देखने मिनसु पोलिमेद चित्रपट बलन अर विधि अभी बलाभरत्ना विशाल जन संख्या गंगा कवि मे चित्रपट बल हेब ये गुणेने इतकोट अदेन को निष्पादक वरिया अध्यक्ष वरिया विशाल प्रश्न मेदेला इनो तर අන්තර්ජාතික සිනමා වල හැමෝම දැක්ක මේ මාධ්‍ය වලින් පවා දැක්ක මේක ගිහිල්ලා මිනිස්සු බැලුවා කියලා. දැන් හැමෝම හිතන්නේ මේක කමර්ෂියලි ගොඩාක් සක්සස්ෆුල් වෙච්ච චිත්‍රපටයක් කියලා. එහෙම වුණේ නැහැ මේක ඇතුළේ. එතකොට සංජීව කියෝ වගේ අර විදිහ ආර්ථික ප්‍රශ්නෙකුත් තියෙනවා. අනිත් එක තමයි අපේ සමාජයත් එක්ක ගත්තහම අපේ මිනිස්සු ටග් එන්ටර්ටේන්මන්ට් කියන එක කලාව හරහාම නෙවෙයි වෙන දේවල් හරහාත් එන්ටර්ටේන්මන්ට් එක හොයාගෙන තියෙනවා. එතකොට පොලිටිකල් එන්ටර්ටේන්මන්ට් එකක් තියෙනවා. ඊළඟට ක්‍රයිම් එන්ටර්ටේන්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ක්‍රයිම් එන්ටර්ටේන්මන්ට්. දැන් මේ දවස්වල ක්‍රයිම් එන්ටර්ටේන්මන්ට්. එතකොට ෆිල්ම් එකක් බලන්න යන්නේ නැහැ. එතකොට එක එක විදිහේ එන්ටර්ටේන්මන්ට් හොයාගෙන යනවා. ස්විච් කරන කාරණා. අපි දන්නවා වෙන රටවල නම් ඒ ඉන්ඩස්ට්‍රි එක වෙන එන්ටර්ටේන්මන්ට් මීඩියම්ස් තියෙනකොට අර ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඒක යුනික් එකක් තියෙනවානේ. අපේ යුනික් එක. උදාහරණ අපි තුන් දෙනා අපි හතර දෙනාම කිසියම් ප්‍රමාණය අපි සිනමාව ගැන හදාරන අය නිසා අපි දන්නවා නැරටිව් කන්ස්ට්‍රක්ෂන්ස් කියන්නේ මොකක්ද කියලා. ඒ නැරටිව් කන්ස්ට්‍රක්ෂන් හයිලි ඉම්පෝටන්ට් කොමර්ෂල් ෆිල්ම් එක. රයිට්? එහෙම නැහනේ. ඉතින් එහෙම නැති නිසා මිනිස්සු යන්නේ නැහැ බලන්න. ඒක ඇත්ත. ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කරන ඒ අර මූලික දේවල් සස්පෙන්ස් එක නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය කරන සර්ප්‍රයිස් එක නැහැ. නේ ලංකාවේ කොමර්ෂල් ෆිල්ම් කියලා පෙන්වන්නේ වෙලා. ඒව නැහැ. ඒක එන්නත් අර අනිත් පැත්තෙන් ගත්තම ආයි ඇකඩමික් ස්ට්‍රක්චර් එක තව මේ කියන්නේ ස්ප්‍රෙඩ් කරන්න ඕන, පවර්ෆුල් කරන්න ඕන. ඉතින් ඒවා කිරීම තමයි ඉතින් වැදගත් දෙන්නේ. ඔව්. මම හිතන්නේ මෙතන ප්‍රශ්න සහ ඒ සඳහා දී හැකි විසඳුම් විවිධ යෝජනා කතා බහ කළා. ඉතින් අපි දන්නවා අපේ රටේ සිනමාවට සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙනවා. ඊට පස්සේ යුද්ධයත් එක්ක මේ සිනමා කර්මාන්තයේ බොහෝ සෙයින් බිඳ වැටෙන ආකාරයක් අපි දකිනවා. සිනමා ශාලාවෙත සිනමා ප්‍රේක්ෂකයන් එන්නේ නැහැ අපි ඒක දකිනවා. එතකොට ප්‍රවාහන පහසුකම් පිළිබඳ ප්‍රශ්න දකිනවා. දැන් එක පැත්තකින් සංජීව මතු කරනවා මේ ටිකට් වල මිල එක්කනට දරන්න පුළුවන් ප්‍රමාණය මේ වගේ විවිධ කාරණා ටික ඉන්ඩස්ට්‍රි එකේ පැවැත්මක් පිළිබඳව කොහොමද අපි කරගෙන යන්න ඕනේ කියලා දෙනවා. ඒක හරියට ස්ට්‍රක්චර් වෙලා නැති එක පිළිබඳ ආකෘතිගත වෙලා නැති වීම පිළිබඳ ප්‍රශ්නයක් වෙන සිනමා කර්මාන්ත ඉදිරියට යන්න. අනික් අතෙන් මංගිස මතු කළා මේක මේ අපි මේක
කියවන්න ඕනේ මේක මේ මතවාදීම තලයේ මේක කතා බහ කරන්න මේක එලියට දාලා විෘත්තව සාකච්ඡා කරන්න ඕනේ කොහොමද මේකට අපි විසඳුමක් ලබා ගන්න කිව්වෙ මොකද සිනමා ප්‍රේක්ෂකයා නැවත සිනමා ශාලාවෙත හරවා ගැනීම තමයි නවපරපුරට ඉදිරියට යන්න තියෙන එකම මාර්ගය ඒ සඳහා විවිධ ප්‍රවේශයන් තියෙන පුළුවන් එකක් විතරක් වෙන්න බෑ විවිධ දේවල් සම්පූර්ණ විය යුතු තියෙනවා ඒක තමයි පැහැදිලි වුණේ මෙතන සාකච්ඡා වහගෙන ඉන්නකොට ඉතින් මම හිතන්නේ මේ පිළිබඳව කතා බහ කළා ඔබටත් යම්කිසි අදහසක් මේ සම්බන්ධව ඇති වෙන්නට ඇති ඉතින් දෙරණත් බොහෝ විට මේ උත්සාහ කරන්නේ මේ වගේ වැඩසටහන් හරහා ඔය කියපු ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා අවස්ථාවක් එමු නැත්නම් අර වේදිකාව නිර්මාණය කර දීම ඉතින් මෙතනින් මේක කතාව පටන් ගන්න ඕක සමාජයේ පැතිරෙන කතාවක් බවට පත් වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා සහ ඔබට දායකත්වය සපයන්නට වෙනවා මේ පත්වීම සඳහා නිකම් මේක වෙන්නේ නැහැ එවනම් ඉතින් දෙරණ සිනමා සම්මන 2015 සමගාමීව අපි පෞද්ගලික සාකච්ඡා වැඩසටහන අදට අවසන් කරන්නට මේ සූදානම් වෙන්නේ නැවතත් හමු වෙන බලාපොරොත්තු ඇතුව